Good morning. අද අපි පටන් ගන්න යනවා ඕගොල්ලන්ගේ 6 වෙනි පාඩම මේක 2021 කණ්ඩායමට රිවිෂන් එකක් විදිහට තමයි පටන් ගන්න කරගෙන යන්නේ. ඉතින් 6 වෙනි පාඩමේ තියෙන්නේ සම්පූර්ණම පරිගණක ජාල සහ සංනිවේදනය කරන ආකාරය ගැන කතා කරන්න. මේ පාඩම ටිකක් දිගයි. ඉතින් අපි සම්බන්ධ වෙන හැමෝටම සම්බන්ධ වෙන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඉතින් පාඩම් ටිකක් දිගයි අපි ඒක හැබැයි වැදගත් කොටස් ටික අර චූටි චූටි අනවශ්‍ය කොටස් බල විභාගෙට ගොඩාක් බලපාන්නේ නැති චූටි චූටි අවසන් පොඩි පොඩි කොටස් ටික අයින් කරලා මේක හොඳ සාරාංශයක් විදිහට හදලා මේ පාඩමේ විභාගෙට එන විදිහේ විභාගෙට ඕනම ප්‍රශ්නයක් කරගන්න පුළුවන් විදිහේ කොටසක් දැන් ඔන්න හදලා පාඩම කරගෙන යන්නයි ලෑස්තිලා ඉන්නේ. ඉතින් මේ පාඩම ගැන කතා කරන පොඩ්ඩක් ඉස්සෙල්ලාම කියලා ඉන්නම් කොයි වගේ දායකත්වයක් දක්වන්නේ කියලා පාඩමෙන් විභාගයට කොයි වගේ දායකත්වයක් දක්වන්නේ කියලා කියලා ඉන්නම්. අපි දන්නවා දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අනිවාර්යයෙන්ම නෙට්වර්ක් ප්‍රශ්නයක් එනවා. විභාගයේ එකපාරක් කරපු කට්ටිය දන්නවා නෙට්වර්ක් ප්‍රශ්නයක් 2020 දෙත් තිබුණා. 2020 දෙත් තිබුණා නෙට්වර්ක් ප්‍රශ්නයක්. ඉතින් දෙවෙනි කොටසට නෙට්වර්ක් ප්‍රශ්නයක් ආවහම ඒකට ලකුණු අනිවාර්යෙන් 15ක් හම්බ වෙනවා. ලකුණු 15ක් හම්බ වෙනවා. ඒත් එක්කම අනිවාර්යයෙන්ම MCQ ප්‍රශ්න පත්‍රෙත් ප්‍රශ්න 5-6ක් නෙට්වර්ක් පාඩමෙන් තියෙනවා. ඉතින් කොහොම වුණත් 15ක් කියලා කියන්නේ ඒක දෙකට බෙදෙනවා. ඉතින් එතකොට 7.5යි. තව ලකුණු 5ක් විතර MCQ එකෙන් හම්බෙයි. කොහොමත් ලකුණු 10ක් 12ක් වගේ ප්‍රමාණයක් මේ නෙට්වර්ක් පාඩමෙන් ගන්න පුළුවන් වෙනවා. ඒ ලකුණු 10 12 අපිට ඉතාම වැදගත් වෙනවා. මොකද ලකුණු 10 12 කියන්නේ එළවලු ප්‍රශ්න පත්‍රෙ ටිකක් ලොකු ගාණක්. ඒ නිසා මේ පාඩම ඉතාම හොඳින් අපි කරන්න ඕනේ සහ මේ පාඩමේ යන ප්‍රශ්න අපිට කොයි වෙලාවකවත් මග අරින්න බෑ. ඉතින් මොකද හැම පාඩමකින්ම වගේ ප්‍රශ්න විභාගයට එනවා. ඉතින් මේ නෙට්වර්ක් පාඩම කියන එක ටිකක් වැදගත් පාඩමක්. ඒ නිසා අපි මේ පාඩමේ ප්‍රශ්න කොහොම හරි කරන්නත් ඕනේ. එච්චර අමාරුත් නෑ. බලන් ගියපම පසුගිය ප්‍රශ්න පත්‍ර බලුවාම එච්චර අමාරුත් නෑ ලැබිලා තියෙන ප්‍රශ්න. ඉතින් ඒ වුණාට ඒවා හරියට කල්පනාකරණය කරගන්න අපි මේ පාඩමේ තියෙන දේවල් ඉතාම හොඳින් කතා කරන්න ඕනේ. ඉතින් මේ පාඩම අද පටන් ගන්න යන්නේ මෙන්න මෙහෙමයි. මුලින්ම නෙට්වර්ක් එකක් කියන්නේ මොකද්ද ටිකක් සරල තැනකින් පටන් ගන්නවා. මොකද සමහර අය මේ නෙට්වර්ක් පාඩම කරලත් නැති කට්ටිය ඉන්න පුළුවන්. ඒ නිසා අපි සරල තැනකින් පටන් ගන්නවා. පටන් අරන් මේ පාඩමේ තියෙන සංකීර්ණ අවස්ථා IP ඇඩ්‍රෙසින් ඊට පස්සේ සබ්මිට් කරන හැටි ඒව ගැන කතා කරලා පාඩමේ සියලු කොටස් කතා කරලා අවසන් කරනවා. ඒක ගොඩක් වෙලාවට අපි මේ මාසය ඇතුළත කරලා ඉවර කරන්නයි ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් හැමදාම ඉරිදා උදේ 7:10 වෙලාව අපි වෙන් කර ගන්නවා. දැන් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් පහුගිය දවස්වලත් පන්තිට සහභාගී වෙච්ච නිසා ඉරිදා උදේ 7:10 වෙලාව නෙට්වර්ක් පාඩම තියෙනවා. ඉතින් නෙට්වර්ක් පාඩමේ මුල් ටික තමයි අද කතා කරන්න යන්නේ. රයිට්. දැන් නෙට්වර්ක් පාඩම ගත්තාම මේ නෙට්වර්ක් පාඩම අපි ඉස්සෙල්ලම බලමු මොකද්ද මේ නෙට්වර්ක් එකක් කියන්නේ කියලා. ඒකේ පොඩ්ඩක් අපි කතා කරලිමු. හැමෝම ගොඩක් අඩි දන්නවා. දැන් මොකද්ද මේ වෙනකොට නෙට්වර්ක් එකක් කියන්නේ මොකද්ද කියලා දන්නවා. නෙට්වර්ක් එකක් ඇත්තටම අවශ්‍ය වෙන්නේ මේ ලෝකෙට ඇයි කියලා දැන් දන්නවා. මේ නෙට්වර්ක් කතාව ආරම්භ වෙන්නේ 1957-8 වගේ කාලෙදි තමයි මේක ආරම්භ වෙන්නේ. ඉතින් 1957 සෝවියට් රුසියාව පළවෙනියටම සැටලයිට් එකක් ලොන්ච් කරාට පස්සේ ස්පුට්නික් 1 කියන එක සැටලයිට් ලොන්ච් කරාට පස්සේ ඇමරිකාවට අවශ්‍යතාවය එනවා. ඒගොල්ලෝ නිර්මාණය කරගන්නවා ආපා කියලා සංවිධානයක්. ආපා කියලා සංවිධානයක්. එතකොට මේ ආපා කියන සංවිධානය තමයි පළමුවේ වතාවට පරිගණක අතර සංනිවේදනයක් කරන්න පුළුවන් කියලා හඳුනාගත්තේ. ඉතින් මේකේ විවිධ පුද්ගලයෝ මේකේ සම්බන්ධලා හිටියා. විවිධ පුද්ගලයෝ මේකේ සම්බන්ධලා හිටියා 1966 වගේ කාලෙදී. ඉස්සෙල්ලම පරිගණක දෙකක් සම්බන්ධ කරගෙන ලෝකේ දත සංනිවේදනය කරන්න පටන් ගත්තා. එතකොට ඊට පස්සේ 1969 වගේ කාලෙදී මේක ආපා සංවිධානයෙන් පටන් ගත්ත පරිගණක ජාලය නිසා ඒක ආපා නෙට් කියලා හඳුන්වනවා. ආපා නෙට්. ආපා නෙට් කියලා හඳුන්වනවා. මේ ආපා කියන සංවිධානය ARPA කියලා ලියන මේ සංවිධානය ඇඩ්වාන්ස් රිසර්ච් ප්‍රොජෙක්ට් ඒජන්සි කියලා තමයි හැඳින්වුවේ. මේක ඇමරිකාවේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබුණ සංවිධානයක් ඒ කාලේ. ඉතින් ඒගොල්ලෝ
පළවෙනි නෙට්වර්ක් එක 1969 දී 66 දී තමයි පටන් ගත්තේ. උනට මේක ඔෆිෂියල් විදියට නෙට්වර්ක් එකක් විදියට 1969 දී තමයි පටන් ගත්තේ ආපානෙට් කියන එක. ඉතින් පරිගණක හතරක් සම්බන්ධ කරලා තිබුණා මේකට. පරිගණක හතරක් ඊට පස්සේ සම්බන්ධ කරලා තිබුණා ඇමරිකාවේ ස්ථාන හතරක පරිගණක හතරක් සම්බන්ධ කරලා තිබුණා. ඉතින් මේ පරිගණක හතර තමයි අපි කියන්නේ ඉස්සල්ලාම පටන් ගත්ත නෙට්වර්ක් එක කියලා. ඉතින් කොහොම වුණත් නෙට්වර්ක් එකක් ගැන කතා කරනකොට නෙට්වර්ක් එකක් හැදෙන්න නම් නැත්තම් නෙට්වර්ක් එකක් නිර්මාණය වෙන්න නම් අනිවාර්යයෙන්ම පරිගණක දෙකක්වත් තියෙන්න ඕනේ. ඊට වඩා ඕන තරම් පරිගණක තියෙන්න පුළුවන්. පරිගණක දෙකක්වත් තියෙන්න ඕනේ. ඉතින් පරිගණක දෙකක් එකම සංනිවේදන උපාංගයක් ඒ පරිගණක එකිනෙක හරහා සම්බන්ධ කරන්නේ මේ වගේ සංනිවේදන උපාංගයක් සහ ඒවා සම්බන්ධ කරන මාධ්‍යයක් තියෙන්න ඕනේ. ඉතින් පරිගණක ජාලයක් වුණාම අඩුමතරමේ පරිගණක දෙකක්වත් තියෙන්න ඕනේ. ඒත් එක්කම මේ වගේ සන්නිවේදන උපාංගයක් සහ සන්නිවේදන මාධ්‍යයක් තියෙන්න ඕනේ. සන්නිවේදන මාධ්‍ය ගැන කතා කරනකොට මේ මාධ්‍ය එක්කෝ රැහන් සහිත මාධ්‍යයක් එහෙමත් නැත්නම් රැහන් රහිත මාධ්‍යයක් වෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි මේවා එකිනෙකට සම්බන්ධ කරලා අපි හදා ගන්නවා පරිගණක ජාලයක්. ඉතින් පරිගණක ජාලයක් හදාගත්තා. ඉතින් කොහොම පරිගණක දෙකක් සම්බන්ධ කරගෙන මේ ලෝකයේ ඉස්සෙල්ලම හදපු පරිගණක ජාලය දියුණුලා 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 ගිහිල්ලා ඒක ඉතාල විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා දැන් ඒක අන්තර්ජාලයේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. අන්තර්ජාලයේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. අන්තර්ජාලය කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන ලොකුම නෙට්වර්ක් එක. අන්තර්ජාලය කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන ලොකුම නෙට්වර්ක් එක. ඉතින් අපි ඒකට අපි මේ පාඩමේ දැන් ගොඩක් කට්ටිය ඉන්නේ මේ පාඩම යම් තාක් දුරට හරි අධ්‍යයනය කරපු කට්ටිය. ඉතින් ඒ නිසා සමහර වචනම පාවිච්චි කරනවා පාඩම මැද හරි තියෙන වචනත් පාවිච්චි කරනවා මුල ඉඳලම. ඉතින් ඒවා දන්නේ නැති කට්ටිය සමහරලාට ඉන්න පුළුවන්. නමුත් ගොඩක් කී දන්න කට්ටිය අන්තර්ජාලය කියන එකට අපි කියනවා WAN එකක් කියලා. එහෙම නැත්නම් wide area network එකක් කියලා. මේ wide area network එකක් කියලා කියන්නේ ඉතා විශාල වශයෙන් පැතිරලා තියෙන පරිගණක ජාලයක් සීමාවක් රහිතව. ඉතින් අන්තර්ජාලය නිර්මාණය වුණේත් මේ වගේ කුඩා කුඩා ජාලයක් කුඩා කුඩා ජාල විශාල සංඛ්‍යාවක් එකතු වෙලා. ඉතින් දැන් අපි මේ වෙනකොටත් දන්නව ඇති, ඔයගොල්ලෝ දන්නව ඇති මේ වෙනකොටත් අපි මේ රටවල් අතර සම්බන්ධතාවය ඇති කරගෙන තියෙන රටවල් අතර සම්බන්ධතාවය ඇති කරගෙන තියෙන්නේ කේබල් භාවිත කරලා තමයි සම්බන්ධතාවය නැති කරගෙන තියෙන්නේ කේබල් භාවිත කරලා. ඉතින් මේ කේබල් භාවිත කරලා ඒ රටවල් අතර සම්බන්ධතාවය ඇති කරගන්න දැන් අපි මෙහි ඉඳලා වෙනත් රටක් එක්ක සංනිවේදනය කරද්දී පරිගණක ජාල හරහා සංනිවේදනය වෙනකොට ඒ කේබල් හරහා තමයි සංනිවේදනය වෙන්නේ. ඒතකොට මොහොත පත්ලිය අදන් කියලා තියෙන කේබල් භාවිත කරලා තමයි සංනිවේදනය කරන්නේ. ඉතින් ඒ කේබල් ෆයිබර් ඔප්ටික් කේබල් තමයි මේ අදන් කියලා තියෙන්නේ. ඒවා මොහොත පත්ලිය අදන් ගිහිල්ලා එක එක රටවල් එක්ක සම්බන්ධතාවය ඇති කරලා තියෙනවා. ඉතින් අපේ රටටත් ඒ වගේ කේබල් කීපයක් සම්බන්ධ කරලා සංනිවේදනය කරන්න හැකියාව පහසුකම් ලැබලා දීලා තියෙනවා. මේ අපි කරන වැඩෙත්, ඒ කියන්නේ මේ අන්තර්ජාලය හරහා මේ තරම් මේ ඉන්ටර්නෙට් හරහා මේ උගන්නන වැඩෙත් සිද්ධ වෙන්නේ මේ වගේ සංනිවේදන ජාල තියෙන හින්දා. ඉතින් මම නිකන් සර්ච් කරලා බලනකොට හොඳ වීඩියෝ එකක් හම්බුණා කියලා හිතුවා. ඒක උගලන්ට පොඩි වැදගත්කමක් තියෙන හින්දා මේ වීඩියෝ එක මම ඉස්සෙල්ලාම දානවා අද පාඩම් පටන් ගන්න කලින්. ඒකේ පෙන්නයි කොහොමද මේ කේබල්ස් අදලා ගිහලා ඇදන් ගිහිල්ලා තියෙන්නේ කියලා සහ මොන වගේ කේබල්ස් තේ තියෙන්නේ කියලා මේ වීඩියෝ එක අපි ඉස්සෙල්ලාම බලමු. ඒක මම හිතුවා උගලට පෙන්නුවොත් හොඳයි කියලා. ඒ නිසා මම මේ වීඩියෝ එක දානවා. පොඩ්ඩක් අපි බලමු කොහොමද තියෙන්නේ කියලා. Now delivers the single largest infusion. Take a
හැම දිනම අපි ඔයාලට කියන්නේ යන්නේ තාක්ෂණයත් එක්ක ඉදිරියට යන මේ ලෝකේ ඔයා බටන් ප්‍රෙස් කරොත් ඔයාලට පුළුවන් අපි දාන වීඩියෝ ඔයාලා ගාවටම ගෙන්න ගන්න. ලංකාවට ඉන්ටර්නෙට් එන්නේ කොහමද? ඔයාලා දන්නවද මේ ගැන? චන්ද්‍රිකාවල ඉන්න නෙමෙයි මුහුද පතුල දිගේ ඇදපු කේබල් කිහිපයක් මගින් තමයි ලංකාවට සිග්නල් එන්නේ. අපි ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නේ එහෙමයි. මේ වලට අපි සාමාන්‍යයෙන් කියන්නේ සබ්මරින් කේබල්ස් කියලා. ඉතින් මේ කේබල්ස් අතරින් ප්‍රධානම කේබල් එක තමයි CMEV කියන්නේ. CMEV කියන අකුරු ටිකෙන් කියවෙන්නේ South East Asia, Middle East, Western Europe කියන එක. මේ කේබල් පද්ධතිය ප්‍රංශයේ ඉඳලා සිංගප්පූරු දක්වාම දිව යනවා. ඔය අතරේ තියෙන හැම රටක්ම වගේ නියෝජිත ආයතනයක් ලංකාවේ නම් SLD මේ කේබල් වලින් මුදල් ආයෝජනය කරනවා. මේ කරපු ආයතන ප්‍රමාණයට අනුව තමයි කේබල් පද්ධතිය තමන්ට ලැබෙන ධාරිතාව තීරණය වෙන්නේ. දැනට CMEV 1 සිට 5 දක්වා කේබල් පද්ධතිය මුද පුරා දිව යනවා. ගොඩක් ඉස්සර මේ සබ්මරින් කේබල් හදලා තිබුණේ තඹ වලින්. විස්කම්බේ අඩියකට ටිකක් අඩුයි. ලංකාවේ මුලින්ම ආවේ CMEV 1 කියන කේබල් එක. තනිකර තාම්බ. මේක සම්බන්ධ වුණේ කොළඹ ගෝල්ෆේස් පිටි අසලට. ලංකාවෙන් මේකේ අයිතිය තිබුණේ SLT ආයතනයට. ටික කාලයකට මේකේ ධාරිතා මදි වුණා. ඒක නිසා රටවල් දෙක එකතු වෙලා හැදුවා CMEV 2 පද්ධතිය. මේකත් තාම්බ. කිසිම වෙනසක් නැහැ. වෙනසකට තිබුණේ මේකේ කේබල් දෙකක් තිබුණා. එහෙම බෙදුවේ සංඛ්‍යාතයේ දෙකට බෙදලා. මේකත් සම්බන්ධ වෙන්නේ ගෝල්ෆ්ස් පිටි අස්සලටමයි. අධික වියදම අනාගතයේදී වේගයේ ප්‍රමාණවත් නොවීම හා ප්‍රකාශ තන්තු වල ආගමනය නිසා CMEV 1 සහ 2 වගේ තඹරැහන් සියල්ලම වගේ අභාවයට ගියා. ඊට පස්සේ ආපු සබ්මරින් කේබල්ස් ඔක්කොම ප්‍රකාශ තන්තු. එහෙමත් නැත්නම් ෆයිබර් ඔප්ටික්ස්. මුලින්ම ෆයිබර් ඔප්ටික්ස් කියන්නේ මොන වගේ දෙයක්ද කියලා මම කෙටියෙන් පැහැදිලි කරන්න. මුලින්ම කියන්න ඕන ෆයිබර් ඔප්ටික්ස් ඇතුලේ කිසිම කම්බියක් නැහැ. තියෙන්නේ ඇහැට නොපෙනෙන තරම් සිහින් වීදුරු කෙන්දක්. එතකොට ඔයාලා හැමෝම කල්පනා කරනවා ඇති කොහොමද මේක දිගේ දත්ත හොමාරු කරන්නේ කියලා. හරිත්ම සරලයි. ඕනෑම දත්තයක් දිවීමේ සංඛ්‍යාවකින් නිරූපණය කරන්න පුළුවන්. 0.11.01.01.01 වගේ. ඉතින් ඊට පස්සේ වීදුරු කෙන්ද දිගේ යනවා අධිබලිත ලේසර් කදම්බයක්. මේක ඔන් ඔෆ් වෙන හැටියට තමයි එහා පැත්තෙන් එකද බිඳුවද කියන එක හඳුනාගන්නේ. එහෙම බැලුවාම මේක ලෝකයේ වේගයෙන්ම දත සම්ප්‍රේෂණය කිරීමක්. තඹ කම්බි වලට වඩා වේගවත් ගොඩක්. ඉතින් කාලයත් එක්ක සම්මරින් කේබල්ස් ෆයිබර් වලට මාරු වුණා. පරණ කොපර් කේබල්ස් එහෙම මුදු නැද අතහැරලා දැම්මා. දැන් ලංකාවට එන සබ්මරින්ස් කේබල් කීපයක් තියෙනවා. මේ ඔක්කොම ෆයිබර්. CMEV 3. මේකේ ලෑන්ඩින් ස්ටේෂන් එක තියෙන්නේ ගල්කිස්සේ. පරණ නිසා ළඟදීම මේකේ ඔපරේෂන් නවත්තයි. ඒ වගේම මේකේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ SLD ආයතනයට. CMEV 4. මේක තමයි අර ගෝල්ෆේස් එකේ මුහුද දිගේ කළු පාට බට වගේ යන්නේ. ගෝල්ෆේස් එකට ගියොත් මේක බලන්න. ඒ වගේම CMEV 1 සහ 2 බලන්නත් අමතක කරන්න එපා. මේක ලංකාවේ තියෙන අයිතිය තියෙන SLT එකට. ලංකාව වැඩිපුරම වැඩගත්තේ මේ කේබල්ස් වලින්. CMEV 5. මේක තමයි අලුත්ම සහ වේගවත් මේක. එක තරංග ආයාමයක් සඳහා වේගය GBPS 100ක් වෙනවා. ඒ වගේම තරංග ආයාම 80ක් යවන්න පුළුවන්. එතකොට වේගය සම්පූර්ණ වේගය TBPS 8ක් වෙනවා. හැබැයි ලංකාව නම් තවත් දුරට තව අවුරුදු 10කටවත් තරංග ආයාම 80ක් පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා දැනට උපරිම වේගය
Mbps 600ක් වගේ තමයි යන්නේ ලෑන්ඩින් ස්ටේෂන් එක මාතර මේකෙත් අයිතිය තියෙන SLT එකට මීළඟට අපි කතා කරන්න යන්නේ ඩිරාගූ ගැන මේක නම් ලෝකෙ වලට යන එකක් නෙමෙයි මේක පොයින්ට් ටු පොයින්ට් කනෙක්ෂන් එකක් මේකෙන් තමයි ලංකාවයි මාලදිවයිනේ කනෙක්ට් වෙන්නේ ලංකාවේ අයිතිය SLT එකට ඊට පස්සේ බහාර්ට් ලංකා මේකත් පොයින්ට් පොයින්ට් මේක ලංකාවයි ඉන්දියාවයි අතර තියෙන කනෙක්ෂන් එකක් ලංකාවේ අයිති SLT වලට CMB 5 එන්න කලින් තිබ්බ 3 සහ 4 දෝෂයක් ආවොත් බක්කට් ලංකා එක මගින් ඉන්දියාව හරහා තමයි අපි ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන්නේ ඔයාලා බලන ඇති මම මොකද මේ හැම එකටම SLT SLT කියන්නේ කියලා. ඔයාලා හිතන ඇති මම SLT එකට කඩේ යනවා කියලා. එහෙම එකක් නෙමෙයි. ඒස් ඔයාලට මේකේ ජාලයේ තියෙන විශාලත්වය පෙන්වන්න ඕන ඉඳයි ඒකේ ඇත්ත අයිතිකරු කියන්න ඕන ඉඳයි ඔයාලට SLT SLT කියලා කියන්නේ. හරි අපි ඊට පස්සේ යමු BBG කියන එක. BBG කියන්නේ Bay of Bengal Gateway කියන එක. මේක UAE එහෙමත් නැත්නම් United Arab Emirates Dubai ඉඳලා සිංගප්පූරුවට යන්නේ මේක මේක ලංකාවේ අයිතිය තියෙන ඩයලොග් එකට උපරිම වේගයේ 6.4 Tbps එකක් වෙන කියලා තමයි කියන්නේ ලෑන්ඩින් ස්ටේෂන් එක කියන්නේ ගල්කිස්සේ දැනට ලංකාවේ සම්බන්ධ වෙන්න ඕනම සබ්මරීන් කේබල් පද්ධති 6කට විතරයි ඒකෙන් පහක අයිතිය SLT එකට එකක අයිතිය ඩයලොග් එකටත් හැටියට තමයි තියෙන්නේ. මෙහෙම කතා කරද්දී ඔයාලට අදහසක් එනව ඇති මේ සබ්මරීන් කේබල් වල මුහුදු දිගේ යන ගමන මොන වගේ ඇතිද කියලා. මේවා සාමාන්‍යයෙන් යන්නේ මුහුදු පතුලෙන් මේ කේබල් ස්ථාපනය කරනවා. නැදත් කටයුතු කරන්න ඉන්නවා නැව් කිඳුම්කරුවෝ. පවා වෙනම ජාත්‍යන්තර ආයතන මේ ලෝකෙ බිහි වෙලා තියෙනවා. එයාලා තමයි සබ්මරීන් කේබල් සම්බන්ධ මුහුද යටසක පතුරවාගෙන ඉන්නේ. ඇත්තටම අපි සුදුසුදෙන් මේ ගැන කතා කරාට මේක මහා ගොඩක් ලොකු සංකීර්ණ රාජකාරියක්. වතුරක් ඇතුළේ ලොකු කේබල් පද්ධතියක් අරගෙන යනවා කියන්නේ සෑහෙන මහන්සියක් පරිශ්‍රමයක් දරන්න ඕනේ. ඒක නඩත්තු කරන සියලුම දේවල් කරන්න. ඊට පස්සේ අපි බලමු මේ සබ්මරින් කේබල්ස් වලට වෙන්න පුළුවන් මොනවාද හානි කියලා වතුරට තියෙන. කලාතුරකින් මුහුදේ නැව් එහාට මෙහාට යනවා නැංගුරම මුහුදට දාගෙන. ඔය නැංගුරම මේ සබ්මරින් කේබල් වල පැටලුනහම කේබල් එක එතනින් කඩලා යනවා. සාමාන්‍ය පයිප් එකක් සීන් කෙන්දක් හැටියට තිබුණට සබ්මරින් කේබල් නම් එහෙම හීනේ නෑ. ඒකට හේතුව තමයි ෆයිබ් එකේ ආරක්ෂාවට ඒක වටේරම තියෙන ආවරණ. මේ හරස්කඩ දිහාම බැලුවම පේනවනේ හීනි ෆයිබ් එක වටේට කොච්චර ආරක්ෂාවරණයක් තියෙනවද කියලා. ඔය එක ආවරණ වර්ගයකට තමයි එර්මව් එක කියන්නේ. මේක ලෝහමය ආවරණයක්. මේ ලෝහමව් එක දිගේ තමයි රිපීටර්ස් වලට විදුලිය සම්ප්‍රේෂණය කරන්නේ. සන්නායක දිගේ විද්‍යුතය ගමන් කරනකොට ඒවා වටා චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවනේ. මේකත් එහෙම තමයි. ඔන්න ඔය චුම්බක ශේෂ්ත්‍රය කට්ටියක් වරදවා වටහා ගන්නවනේ. ඒත් තමයි මෝරු. එයාලා මේක ගොදුරක් කියලා හිතලා කේබල් එක හප්පලා හප්පලා කඩලා දානවා. ඔය දෙක තමයි සබ්මරින් කේබල් වලට ප්‍රධාන වශයෙන් සිදු වෙන්න පුළුවන් අලාභයන්. ඉතින් ඔය කේබල් එකට අනතුරක් වුණොත් අපිට තව කේබල් ලෝන තරම් තියෙනවා ලංකාවේ ඉන්ටර්නෙට් නැති වෙයි කියලා නම් අපි කවුරුත් බය වෙන්න කිසිම හේතුවක් නැහැ. ඉතින් අපි හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. හරි එතකොට නිකන් ඕගලන්ට අදහසක් එන්නේ නැති කොහොමද මේ නෙට්වර්ක් එකක් අන්තර්ජාලය බවට පත් උනේ මේකේ කේබල් සදන් ගිහිලා සමහරලාට කියනවා මේ කේබල්ස් ඔක්කොම දිගහැරියොත් ලෝකෙ වටේ 20 දේවතාවක් උතන්න පුළුවන් තරම් කේබල්ස් දිනවා කියලා. ඉතින් විශාල කේබල් ප්‍රමාණයක් පාවිච්චි කළා මේ
සම්බන්ධ කරලා ලොකු ජාලයක් නිර්මාණය කරලා තිනවා. මම මේ ඔක්කොම කිව්වේ මේ පරිගණක ජාලය එච්චරට සංකීර්ණයි සහ අපි ඒක ඉගෙන ගත්තොත් අපිට තියෙන අවස්ථා ප්‍රමාණයත් වැඩි. මොකද මේක විවිධ රැකියා සඳහා යොමු කරන්න පුළුවන්. පරිගණක ජාල ඉංජිනේරු නැත්නම් network engineer කෙනෙක් කියලා කියනවා. ඉතින් ඒක හා සම්බන්ධව තියෙන රැකියා විශාල සංඛ්‍යාවකුත් තියෙනවා. ඉතින් ඒක හරි ආස හිතන විෂයක් ඉගෙන ගන්න පටන් ගත්තට පස්සේ. ඒ නිසා මේක නිකන් සරලව කියන පරිගණක ජාලයක් නෙවෙයි. මේක ඉතා විශාලව ව්‍යාප්ත වෙලා තියෙන ලොකු සංකීර්ණ දෙයක් කියලා පෙන්නන්නයි ওই පොඩි වීඩියෝ එකක් පෙන්වුවේ. හරි, අපි පටන් ගමු. පාඩම මෙහෙමයි. පරිගණක දෙකක් වත් අවම වශයෙන් එකිනෙක සම්බන්ධ කරලා තමයි පරිගණක ජාලයක් නිර්මාණය වෙන්නේ. ඉතින් මේ පරිගණක ජාලයක් නිර්මාණය වෙනකොට අපි මේ පරිගණක ජාලයට විශාල වශයෙන් සම්බන්ධ කරන්න පුළුවන්කම තියෙනවා. අපිට අවශ්‍ය තරම් පරිගණක සහ අනෙකුත් උපාංග සම්බන්ධ කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි මේ පරිගණක ජාලයක් ගත්තාම මේකේ වාසි අවාසි පොඩ්ඩක් අපි කතා කරන්න යනවා. වාසි අවාසිද තියෙන්නේ කියලා. මොන වගේ වාසි අවාසිද තියෙන්නේ කියලා පොඩ්ඩක් කතා කරන්න යනවා. මේ පරිගණක ජාලයක් ගත්තාම මේකේ තියෙනවා වාසි අවාසි ගණනාවක්. එතකොට මේකේ මම ඉස්සෙල්ලාම කතා කරන්න යනවා වාසි මොනවද කියලා. පරිගණක ජාලයේ තියෙන වාසි. ඉතින් ගත්තාම මේ පරිගණක ජාලයේ පළවෙනිම වාසිය තමයි ගොනු හුවමාරු කරන්න පුළුවන් කම. ඒ කියන්නේ අපි බලමු මේ පරිගණක ජාලයක් ගත්තාම සමහරලාට ළඟ ස්ථාන දෙකක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ටිකක් දුර ස්ථාන දෙකක් වුණත් වෙන්න පුළුවන්. අපි උදාහරණයක් හිතමු. මේ අපි හිතමු තට්ටු 10ක බිල්ඩින් එකක් තියෙනවා කියලා. ඒ තට්ටු 10 බිල්ඩින් එකේ එක තැනක ඉඳලා, ඒ කියන්නේ පහළ තට්ටු ඉඳලා උහිල තට්ටුවට අපිට ෆයිල් එකක් යවා ගන්න ඕන නම් අපි සාමාන්‍යයෙන් ඒ සඳහා අපි ගාව පරිගණක ජාලයක් නැත්නම් අපිට පෙන් එකක් පාවිච්චි කරලා පෙන් එකකින් කොපි කරලා උඩට නැගලා ආයෙත් තරංග ඇවිල්ලා පළට ඔහම කීප වතාවක් කරන්න වෙයි. නමුත් පරිගණක ජාලයක් මේකට සම්බන්ධ කරලා තියෙනවා නම් පරිගණක ජාලයක පහසුකම තියෙනවා නම් අපිට පුළුවන් හිතනකොට මේ හා පැත්තේ කම්පියුටර් එකට මේක යවන්න. ඉතින් එහෙමත් නැත්නම් අපි මෙහෙම කල්පනා කරලා බලමු. අපේ රටේ ඉඳලා වෙනත් රටකට, ඇමරිකාවට වගේ රටකට, අපි දුරස්තෝ තියෙන රටකට අපිට ෆයිල් එකක් යවා ගන්න ඕනේ කම්පියුටර් එක හරහා. දැන් අපිට පරිගණක ජාලයක් නැත්නම් අපිට අන්තර්ජාලය කියන පහසුකම නැත්නම් අපිට ඒක යවා ගන්න විදිහක් නැහැ. නමුත් ඒ දැන් එහෙම නෙවෙයි. අන්තර්ජාලය කියන පහසුකම තියෙනවා. අන්තර්ජාලය කියලා කියන්නේ පරිගණක ජාලයක්. ඒක තමයි මේ ලෝකේ තියෙන ලොකුම network එක. ඉතින් ඒ හරහා අපිට වේගයෙන් ගොනු හුවමාරු කරන්න පුළුවන් පහසුකම ලැබිලා තියෙනවා. ගොනු හුවමාරු. ඉතින් ගොනු හුවමාරු කියන පහසුකම විශාල වශයෙන් අපි යොදා ගන්නවා ෆයිල් එහාට මෙහාට හුවමාරු කරගන්න. ඉතින් ඒක වීඩියෝ ෆයිල්ද, ඔඩියෝ ෆයිල්ස්ද, එහෙම නැත්නම් අපි සාමාන්‍ය documents ද, ඕනම දෙයක් එහාට මෙහාට හුවමාරු කරගැනීමේ හැකියාව තියෙනවා. මේ වගේ අන්තර්ජාල පහසුකම එක, එහෙම නැත්නම් පරිගණක ජාල පහසුකම තියෙන හින්දා. ඉතින් ඊළඟට තියෙනවා සම්පත් පොදුවේ භාවිත කිරීම කියලා එකක්. සම්පත් පොදුවේ භාවිත කිරීම කියලා කියන්නේ අපිට පුළුවන් හැකියාව තියෙනවා පරිගණක ජාලයක් තියෙනවා නම් අපිට සමහර උපාංග හවුලේ භාවිත කිරීමේ හැකියාව තියෙනවා. අපි විශේෂයෙන් කතා කරොත් එහෙම printer එකක් වගේ දෙයක් ගත්තොත් එහෙම අපේ network එක ඇතුලේ අපි ගාව තිනෝ කියලා හිතමු. සරල network එකක් පරිගණක 10ක් සම්බන්ධ කරලා තියෙන computer network එකක් තියෙනවා. මේ network එකේ එක පරිගණකයකට printer එකක් සම්බන්ධ කරලා ඒ printer එක අනිත් පරිගණක එක්ක share කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම software වගේ දේවල් උනත් එක පරිගණකයක තියෙන software අනිත් පරිගණකත් එක්ක share කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. හවුලේ භාවිත කරන්න පුළුවන්. ඒ නිසා අපි ඒකට කියනවා සම්පත් පොදුවේ භාවිත කිරීම නැත්නම් resource sharing කියලා. ඉතින් හොඳ පහසුකමක් තමයි මේක පරිගණක ජාලයක තියෙන අපිට ලැබෙන ලොකු වාසියක් ඒක. ඊට පස්සේ භාවිතයේදී පිරිවැය අවම වීම අනිවාර්යයෙන්ම මේ පොදුවේ භාවිත කිරීම තුළින් පිරිවැය අවම වෙනවා. පිරිවැය අවම වෙන එක කියන්නේ ලොකු වාසියක් වෙනවා. නැත්නම් සමහර වෙලාවට මේ වගේ පහසුකමක් නැත්නම් පරිගණක එක එක පරිගණකයකට සමහරවිට printers ඕන වෙයි. එහෙම නැත්නම් printers 3 4 5ක්වත් අඩුපාඩුමේ ඕන වෙයි. මම ඔය කියපු සරල පරිගණක ජාලයට. ඉතින් දැන් එහෙම නෙවෙයි. දැන් අපි එක print එකයි ගන්නෙ. ඒ print එක පාවිච්චි කරලා අපිට පුළුවන් හැකියාව තියෙනවා අනිත් print අනිත් computers වලින් ඒකට විධානය යවලා නැත්නම් command එකක් යවලා print කරගන්න. ඉතින් එහෙම පුළුවන් හැකියාව ලැබලා දෙලා තියෙන්නේ මේ පරිගණක ජාල නිසා. ඒ නිසා අපිට ලබා ගන්න වෙන උපාංග ප්‍රමාණය අඩු වෙන හින්දා පිරිවැය අනිවාර්යෙන් අවුල් වෙනවා. බුදුකාංග පැත්තෙන් ගත්තොත්, software පැත්තෙන් ගත්තත් ඒකත් එහෙමයි. අපිට වෙන වෙනම software අරගෙන එක එක පරිගණක වල install කරන්න ඕනේ වෙන්නේ නැහැ. අපිට පොදුවේ අරගෙන එක පරිගණකයක install කරලා ඒවා භාවිත කිරීමේ හැකියාව ලබා දෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම වියදම එහෙම නැත්නම් මේ පිරිවැය ගොඩක් අඩු වෙනවා මේ වගේ පරිගණක ජාල භාවිත කරපුවාම. ආචාර්ය ධාරිතාවය ගත්තාම ආචාර්ය ධාරිතාවයත් මේකෙදී ගොඩක් අඩු කර ගන්න පුළුවන්. ආචාර්ය ධාරිතාවේ අපි දැන් ගොඩක් සමහර ලාවට අපි කල්පනා කරලා බලමු. මෙහෙම පරිගණක ජාලයක් ගත්තාම පරිගණක ජාලයක තියෙනවා ප්‍රධාන පරිගණක දෙකක්. අපි අහලා තියෙනවා සමහර ලාවට ඒකෙදී එක පරිගණකයක් අපි කියනවා සර්වර් කම්පියුටර්. ඒක නැත්තම් සේවාදායක පරිගණකය. එහෙම නැත්තම් අනිත් කම්පියුටර් එක අපි කියනවා ක්ලයන්ට් කම්පියුටර් එක.
එහෙම සෙවලා විපරිගණකය කියලා. ඉතින් අපි ගොඩක් වෙලාවට මේ කම්පියුටර් නෙට්වර්ක් එකක සියලුම ෆයිල්ස් එක ගබඩා කරන්නේ මේ සේවාදායක පරිගණකයක තුල. ඉතින් අනිත් පරිගණකවල ඒවා විශේෂයෙන් ගබඩා කිරීමේ අවශ්‍යතාවයක් නැති නිසා අපිට ලොකු ධාරිතාවයක් ඒ වගේ ඕන වෙන්නේ නැහැ. ඉතින් ලොකු ධාරිතාවයක් ඕන වෙන්නේ නැහැ. අපිට ආචරණ ධාරිතාවේ වැඩි කර ගැනීමේ හැකියාව තියෙනවා මේ වගේ පරිගණක ජාලයක් භාවිත කරපුවාම. ඉතින් ඒ වගේ භාවිතයත් ඒකම පහසුයි. අපිට ලේසියෙන් මේවා භාවිත කරන්න පුළුවන් පරිගණක ජාලය. අපිට හරි ලේසියෙන් එහා මෙහා ගෙන යන්න ගොනු එහා මෙහා ෆයිල්ස් ගෙන යන්න ඒත් එක්කම අපි හිතමු print out එකක් ගන්න වැඩි වුණත් හරි ලේසියෙන් කරගන්න පුළුවන් පරිගණක ජාලයක් භාවිත කරපුවාම. ඊට පස්සේ අවාසිත් එහෙමයි. අවාසි ගත්තාම මේ පරිගණක ජාලයක අවාසි කීපයක් තියෙනවා. හැබැයි කොච්චර වාසි තිබුණත් අපි දන්නවා දැන් මේ පරිගණක ජාලය ගැන කතා කරනකොට පරිගණක ජාලයේ විශාලම වාසිය ලැබෙන අන්තර්ජාලයත් එක්ක. ඉතින් ඒකෙන් විශාල වාසි ගොඩාක් අපිට ලැබුණා වගේම මේවයි තියෙන පොඩි අවාසි කීපයක්. ඒ අවාසි කීපය ගැන පොඩ්ඩක් අපි කතා කරන්න යනවා. අවාසි වලදී අපි කියන්නේනවා මෙන්න මෙහෙම පළවෙනිම අවාසිය තමයි ආරක්ෂක තර්ජනය. ආරක්ෂණ තර්ජනය අපිට තියෙනවා. ආරක්ෂණ තර්ජනය. මේ ආරක්ෂණ තර්ජනය ගත්තාම අපිට ආරක්ෂණ තර්ජනය කියලා කියන්නේ දැන් අපිට සමහර වෙලාවට මේ පරිගණක ජාල හරහා අපිට ලැබෙන්න පුළුවන් අපිට පරිගණක ජාල හරහා විවිධ අනවසර පුද්ගලයන් මේකට ඇතුල් වෙලා අනවසර පුද්ගලයන් ඇතුල් වෙලා අපේ පරිගණක ජාලයට ගැටලු ඇති කරන්න පුළුවන්. ඒක ඇවිල්ලා ආරක්ෂණ තර්ජනයක් කියලා අපි කියනවා. ආරක්ෂණ තර්ජනයක්. ඉතින් ඒ වගේ ආරක්ෂණ තර්ජන තියෙන්න පුළුවන්. ඒත් එක්කම තවත් ගැටලුවක් තමයි අපේ පරිගණක ජාලයට එන්න පුළුවන් වෛරස් වගේ දේවල් ඇතුල් වෙන්නත් පුළුවන්. එහෙමත් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් අපේ පරිගණක ජාලයකට තියෙන අවාසි කියලා අපි කියනවා. ඉතින් දැන් ඔන්න බලමු තව අවාසියක්. දෝෂ ඇති වෙන්න පුළුවන්. පරිගණක ජාලයේ දෝෂ ඇති වෙන්න පුළුවන්. ඕන තරම් computers break down වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සේවාදායක පරිගණකයේ බිඳ වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් කේබල් වල දෝෂ, එහෙම නැත්නම් උපාංගයේ switch, එහෙම නැත්නම් ওই තියෙන routers වල දෝෂ ඇති වෙන්න පුළුවන්. එහෙම ඇති වුණොත් එහෙම ඒකෙදි ගැටලු ඇති වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඊට පස්සේ එහෙම ගැටලු ඇති වුණොත් එහෙම ඒ අවස්ථාවේදී ඒවා යථාතත්ත්වයට පත් කරගන්නකම් නැවත ඒ පරිගණක ජාලය භාවිත කරගන්න බැරි වෙන නිසා සමානලට දෛනික වැඩ කරගෙන යන්නත් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයගේ ගැටලු තියෙනවා. තර්ජන, ආරක්ෂණ තර්ජන තියෙනවා. ඊට පස්සේ අනිෂ්ට මොදුකාංග වෛරස් වගේ දේවල් වගේ මේකට ඇතුල් වෙලා මේකේ දෝෂ ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ පරිගණක ජාලයේ ඇතිවන අනෙකුත් දෝෂ තියෙන පුළුවන්. කේබල් බිඳ වැටෙනවා. ඊට පස්සේ සේවාදායක පරිගණක එහෙම නැත්නම් පරිගණක වල දෝෂ ඇති වෙන්න පුළුවන්. ඔයගේ විවිධ දේවල් තියෙන පුළුවන්. ඊට පස්සේ පුහුණු වලත් නිරදානින් අවශ්‍යයි. හැම වෙලේම මේ වගේ පරිගණක ජාලයක් තියෙනවා නම් අපිට ඒ සඳහා ඉන්න ඕනේ හොඳ කණ්ඩායමක්. මේක බලා ගන්න අපේ ආයතනේ විශාලයි නම් ඒ සඳහා හොඳ කණ්ඩායමක් ඉන්න ඕනේ මේ නෙට්වර්ක් එක හැම වෙලේම මේන්ටේන් කරන්න. ඒක හදිස්සියේ බෙද වැටුණොත් ඒකට අග්ගාල යථාතත්ත්වයට පත් කර ගන්න පුළුවන් කණ්ඩායමක් ඉන්න ඕනේ. එහෙම නැත්නම් හදිස්සියේ මේ වගේ ආරක්ෂණ තර්ජනයක් ඒ කවුරු හරි අනවසරයෙන් ඇතුල් වෙලා මේකට හානියක් කරන්න හැදුවොත් අග්ගාල ඒක යථාතත්ත්වයට පත් කර ගන්න පුළුවන් කණ්ඩායමක් කොහොම වුණත් නිලධාරින් කණ්ඩායමක් ඉන්න ඕනේ. ඉතින් ඒකත් අපිට අවාසියක් කියලා කියන්නේ ඒ සඳහා වැඩිපුර මුදලක් ඒගොල්ලන්ගේ වැඩුප සඳහා වෙන් කරන්න වෙනවා. ඉතින් ඒකට අපිට අනිවාර්යයෙන් ඒක අවාසියක් වෙනවා. ඉතින් ওই විදිහට ගත්තහම මේ පරිගණක ජාලයක වාසි සහ අවාසි තියෙනවා. එතකොට දැන් මේ පරිගණක ජාලයක වාසි අවාසි මම ඕගලන්ට නෝට් එකක් දෙන්න යන්නේ නැහැ නේ. ඒක ලියන්න යන්නේ නැහැ පොතේ. නමුත් සමහර වැදගත් දේවල් ලියන්න යනවා. හැබැයි ටියුට් එකත් එක්ක සම්බන්ධ කරගත්තොත් ටියුට් එකේ ඔය කොහොම විස්තර පැහැදිලිව දාලා ටියුට් එකේ දක්වලා තියෙන හින්දා මේවා ලියන්න වෙලාව නාස්ති කරන්නත් අවශ්‍ය වෙන්නේ නැහැ මේ වෙලාවට. ඉතින් අපි ඊළඟ කතාවේදී දැන් මේ පරිගණක ජාලවල වාසි අවාසි ගන්නකොට දැන් අද මේ තියෙන ඒවා අපිට ලියන්න පුළුවන්. ඕගොල්ලන්ගේ පොතේ පොඩි නෝට් එකක් දාගන්න පුළුවන්. ටියුට් එක ලැබෙයි ඕගොල්ලන්ට ඉස්සරහදී. ඒ ටියුට් එක ලැබුණාට පස්සේ ඒ ටියුට් එකේ මේ ටික ඔක්කොම ගොඩක් ඒවා ලියලා තියෙනවා. ඒ නිසා වද වෙන්න දෙයක් නැහැ. ටියුට් එකේ ලියලා තියෙන හින්දා ඒවා මොකුත් නෝට්ස් දාන්න ඕනේ නැහැ. මම නෝට්ස් දාන්න ඕනේ ටිකක් කියන්නම්. ඒ ටික නෝට්ස් දාගන්න. ඊට පස්සේ ඕල් ටියුට් එක ගත්තට පස්සේ ඒවා සම්පූර්ණ කරගන්න පුළුවන්. රෙඩි ළඟට අපි කතා කරන්න යනවා මේකේ තියෙනවා අපිට තව වැදගත් මාතෘකාවක් කතා කරන්න දත්ත සම්ප්‍රේෂණ විදි කියලා. දත්ත සම්ප්‍රේෂණ විදි. මම මේ දත්ත සම්ප්‍රේෂණ විදි කියන මාතෘකාව කතා කරන්න යන්නේ අපි ඊළඟට කතා කරන්න යන මාතෘකාව තමයි පරිගණක ජාල උපාංග. මේ පරිගණක ජාල උපාංග වල දත්ත සම්ප්‍රේෂණේ කරද්දී ඒවා විවිධ ආකාරයෙන් දත්ත සම්ප්‍රේෂණේ වෙනවා. ඉතින් ඒවා තමයි මේ තියෙන්නේ. ඒකපත කියලා එකක් තියෙනවා. ඒකපත. ඒකට අපි කියනවා සිම්ප්ලෙක්ස් කියලා. ඊට පස්සේ අර්ධ ද්විපත කියලාත් එකක් තියෙනවා. ඒකට අපි කියන්නේ හාෆ් ඩියුප්ලෙක්ස් කියලා. ඊට පස්සේ පූර්ණ ද්විපත කියලා එකක් තියෙනවා. මේ පූර්ණ ද්විපත කියන එකට අපි කියනවා ෆුල් ඩියුප්ලෙක්ස් කියලා. ඉතින් මේ ආකාර තුනට දත්ත සම්ප්‍රේෂණය වෙනවා.
ඒකපත කියලා කියන්නේ එක දිශාවකට පමණක් දත සම්ප්‍රේෂණය වෙන විදිහ ඒකපත කියලා කියන්නේ ඊට පස්සේ අර්ධ ද්වීපපත කියලා කියන්නේ අපි කියනවා දිශාවන් දෙකටම දත සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් හැබැයි එකම වෙලාවේ නෙවෙයි දිශාවන් දෙකටම දත සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් එකම වෙලාවට නෙවෙයි ඊළඟට කියන්නේ එක වෙලාවකට එක පැත්තකට සම්ප්‍රේෂණය වෙලා අනිත් වෙලාවට අනිත් පැත්තට සම්ප්‍රේෂණය වෙනදී අපි කියන්නේ අර්ධ ද්වීපපත ක්‍රමය කියලා ඉතින් මේ ඒකපත කියන එකට ආපහු ගිහලා බලුවොත් ඒකපත කියලා කියන්නේ මම කිව්වා එක දිශාවකට විතරයි දත සම්ප්‍රේෂණය කරන්න කියලා එක දිශාවකට විතරයි දත සම්ප්‍රේෂණය කරන්න ඒ කියන්නේ දත සම්ප්‍රේෂණය කරන ස්ථානයේ ඉඳලා ඒක ලබන්නට අපි කියනවා ග්‍රාහකයා කියලා මේ ග්‍රාහකයාට එක පැත්තකට විතරක් දත සම්ප්‍රේෂණය වෙන විදිය තමයි අපි කියන්නේ ඒකපත කියලා ඉතින් ඒකපත ක්‍රමයට උදාහරණයක් තමයි ගුවන් විදුලියට සවන් දීම එහෙම නැත්නම් රූපවාහින් නැරඹීම ඒකපත සංවේදක සදා උදාහරණ. ඉතින් එක පැත්තකට විතරයි දත සම්ප්‍රේෂණය වෙන්නේ අනිත් පැත්ත දත සම්ප්‍රේෂණය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට මම කිව්වේ මේ අර්ධ ද්වීපපත ක්‍රමය. අර්ධ ද්වීපපත ක්‍රමයේදී විශේෂත්වය වෙන්නේ දිශාවන් දෙකටම දත සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. හැබැයි එකපාර දෙපැත්තටම යන්නේ නැහැ. එක වෙලාවකට එක පැත්ත දත් සම්ප්‍රේෂණය කරනවා අනිත් වෙලාවෙදී අනිත් පැත්ත දත් සම්ප්‍රේ෷ණය කරන්න පුළුවන් එක වෙලාවෙදී දේශාවන් දෙකම දත් සම්ප්‍රේෂණය කරන්න බෑ මේකෙදී අර්ධ ද්වීපත කියන්නේ ඕකයි ඉතින් අපේ පරිගණක උපාංග ගත්තාම සමහර උපාංග අර්ධ ද්වීපත ආකාරයට වැඩ කරනවා සමහර උපාංග අර්ධ ද්වීපත ආකාරයට වැඩ කරනවා කියලා කියන්නේ එකපාර දිශාවන් දෙකම දත් සම්ප්‍රේෂණය කරන්න බෑ එක වෙලාවකදී එක පැත්තකට විතරයි අනිත් වෙලාවදී අනිත් පැත්තට විතරයි ඉතින් මේ සාමාන්‍ය මේ අර්ධ ද්වීපත ක්‍රමයේදී එදිනදා ජීවිතයේ දකින්න පුළුවන් හොඳ උදාහරණයක් තමයි වෝකි ටෝකි යන්ත්‍රය මේ වෝකි ටෝකි යන්ත්‍රයේදී අපිට හැකියාව තියෙනවා බලා ගන්න එක වෙලාවකදී එක පැත්තකට යනවා අනිත් වෙලාවදී අනිත් පැත්තට දත සංනිවේදනය සිදු කරන ආකාරය පොලිස් නිලධාරීන් ගාව මේක නිරන්තරයෙන් දකින්න පුළුවන් එකක් තමයි වෝකි ටෝකි යන්ත්‍රය ඒගොල්ලෝ හැම වෙලේම බටන් එක ප්‍රෙස් කරලා තමයි කතා කරන්නේ. එතකොට ඒගොල්ලෝ කතා කරනකොට ඒක අනිත් පැත්තේ අය සවන් දෙනවා. ඒක අනිත් පැත්තෙන් පරිශි මැසේජ් එකක් එනකොට මේ පැත්තේ අයට සවන් දෙන්න තමයි වෙන්නේ. ඒගොල්ලන්ට එකපාර කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඊළඟට අපි කතා කරන්නේ මේ පූර්ණ ද්වීපත ක්‍රමය. පූර්ණ ද්වීපත ක්‍රමය. මේ පූර්ණ ද්වීපත ක්‍රමයේදී අපි කියනවා දිශාවන් දෙකටම එකපාර දත සම්ප්‍රේෂණය කරන්න පුළුවන් කියලා. දිශාවන් දෙකටම එකපාර දත සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. ඉතින් ඒකට හොඳ උදාහරණයක් තමයි දුරකථනය. දුරකථනයේදී අපිට දෙන්නෙකුට කතා කරනකොට දෙන්නටම එකම වේලාවෙදී හාට මෙහාට අදහස් හොමාරු කර ගැනීම හැකියාව තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඒ වගේ පූර්ණ ද්වීපත ආකාරයට අපේ පරිගණක ජාලවල උපාංගත් හැසිරෙනවා. ඉතින් පරිගණක ජාලවල හැසිරෙන මේ උපාංගයන් අපි කතා කරන්න යනවා. ඉතින් ඒවා පැහැදිලි කරන්න අවශ්‍ය නිසා තමයි මේ අර්ධ ද්වීපත, පූර්ණ ද්වීපත සහ ඒකපත කියන ක්‍රම ඉස්සෙල්ලම පොඩ්ඩක් පැහැදිලි කරේ. ඉතින් අපිට ඒක ටිකක් ඕනේ වෙයි කියලා හිතලා අපි පොඩ්ඩක් ඒකට නෝට් එකක් දාගෙන යන්න ටට්ටක් ගන්නවා. ලොකුවට නෙවෙයි, ඉතා සරලව නෝට් එකක් අපි දාගමු. ඕගොල්ලෝ ලියන්න මෙන්න මෙහෙම දත සම්ප්‍රේෂණ විදි කියලා මාතෘකාවක් ලියන්න. දත සම්ප්‍රේෂණ විදි ඕගොල්ලෝ ප්‍රධාන මාතෘකාව ලියන්න පරිගණක ජාලකරණය සහ sannivedanaya. පරිගණක ජාලකරණය සහ sannivedanaya කියලා ලියලා ඒක යටතේ මාතෘකාවක් ලියන්න දත සම්ප්‍රේෂණ විදි කියලා. දත සම්ප්‍රේෂණ විදි කියලා මාතෘකාවක් ලියන්න. දත සම්ප්‍රේෂණ විදි දත සම්ප්‍රේෂණ විදි කියලා මාතෘකාවක් ලියන්න. දත සම්ප්‍රේෂණ විදි කියලා මාතෘකාවක් ලියන්න. රයිට් එක ලියන්න දත සම්ප්‍රේෂණ විදි කියලා එකක් ලියන්න ඒකපත කියලා ඒකපත ඒකපත ඒකට අපි ඉංග්‍රීසි වචනේ සිම්ප්ලෙක්ස් කියලා ලියාගමු අපිට අනාගතයේ මේ වචන අනිවාර්යයෙන්ම ඕන වෙන හින්දා ඒකපත කියලා ලියලා සිම්ප්ලෙක්ස් කියලා ලියන්න සිම්ප්ලෙක්ස් කියලා ලියන්න සිම්ප්ලෙක්ස් කියලා ලියන්න ඒකපත කියලා ලියලා සිම්ප්ලෙක්ස් කියලා ලියන්න එක ලියන්න මෙහෙම එක් දිශාවකට පමණක් එක් දිශාවකට පමණක් එක් දිශාවකට පමණක් දත්ත සම්ප්‍රේෂණය කිරීම එක් දිශාවකට පමණක් දත්ත සම්ප්‍රේෂණය කිරීම එක් දිශාවකට පමණක් දත්ත සම්ප්‍රේෂණය කිරීම පොඩි උදාහරණයක් උදෙන් ලියාගෙන යන් පොඩි උදාහරණයක් උදෙන් ලියාගෙන යන් ගුවන් විදුලි දත සම්ප්‍රේෂණය
ගුවන් විදුලි රථ සම්ප්‍රේෂණය රූපවාහිනී දත සම්ප්‍රේෂණය ගුවන් විදුලි රථ සම්ප්‍රේෂණය රූපවාහිනී දත සම්ප්‍රේෂණය හරි දෙවෙනි මාතෘකාව ලියන්න දෙවෙනි මාතෘකාව අර්ධද්වීපත 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 කියලා ලියන්න half duplex කියලා half duplex half duplex half duplex කියලා ලියන්න half duplex screen එකේ තියෙන වචන half duplex एक लिया ने मेहम दत संप्रेषण सिद्धवाने वरकदी एक दिशावड़ पवनी दत संप्रेषण सिद्धवाने वरकदी एक दिशावड़ पवनी दत संप्रेषण सिद्धवाने වරකදී එක් දිශාවකට පමණි. දත සම්ප්‍රේෂණය සිදුවන්නේ වරකදී එක් දිශාවකට පමණි. एक उदाहरण दांड वॉकी टॉकी यंत्र वॉकी टॉकी यंत्र वॉकी टॉकी यंत्र राइट ඊට පස්සේ මාතෘකාවක් දාන්න මාතෘකාවක් දාන්න පූර්වදීපත 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 කියන මාතෘකාවක් දාන්න පූර්වදීපත एक लियांड एक वर एक वर एक वर दिशावन दिकटम दत्त संप्रेषणे वे 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 उदाहरण के लिए दुरकथन
පූර්ව දීපත ආකාරයේ දත්ත සම්ප්‍රේෂණය කරද්දී ඔයගොල්ලෝ ලියලා තියෙන්න ඕනේ එකවර දිශාවන් දෙකටම දත්ත සම්ප්‍රේෂණය වෙයි කියලා ලියලා තියෙන්න ඕනේ උදාහරණයක් ලියලා තියෙන්න ඕනේ දුරකථනය කියලා උදාහරණේ දුරකථන සංනිවේදනය කියලා ලියලා තියෙන්න ඕනේ තව ඕන තරම් තියෙන උදාහරණ අපිට සරල උදාහරණයක් මම කිව්වේ දුරකථනය රයිට් දැන් ඊට පස්සේ අපි කතා කරන්න යනවා ජාලකර්ණ උපාංග ගැන ජාලකර්ණ උපාංග ගැන කතා කරන්න යනවා මේ ජාලකර්ණ උපාංග ගැන කතා කරනකොට හම්බෙන පළවෙනිම උපාංගය තමයි ජාලකර්ණ අතුරු මුහුණත් කාඩ්පත කියන එක ජාලකර්ණ අතුරු මුහුණත් කාඩ්පත කියන එක තමයි වැදගත් උපාංගයක් වෙන්නේ ඉස්සෙල්ලාම අපි ජාලකර්ණ උපාංග ගැන කතා කරන්න යනකොට මේක තමයි හම්බෙන පළවෙනිම උපාංගය මේකට නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ් කියනවා කෙටියෙන් කියනවා නෙට්වර්ක් කාඩ් එක කියලා හරි නමන නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ් එක අපි කෙටියෙන් කියනවා NIC එක කියලා නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ් එක ඉතින් මේ නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ් එක ඕගොල්ලෝ දැකලා ඇති සමහරලාට LED බල්බ්ස් දෙකක් දෙපැත්තේ තියෙනවා ඒක දෙක බ්ලින්ක් වෙන්න පටන් ගන්නවා එකක් කේබල් එක සම්බන්ධ කරපුවාම මේකට කේබල් එකක් සම්බන්ධ කරනකොට ඒ කේබල් එක අපි සම්බන්ධ කරන්නේ RJ45 port එකට දැන් ඔය ඕගොල්ලන්ට ස්ක්‍රීන් එකේ පේන නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ් එකේ තියෙනවා RJ45 port එක. ඒක හරියට අර ටෙලිෆෝන් කේබල් එක සම්බන්ධ කරන සොකට් එක වගේම එකක් port එකක්. හැබැයි මේක ටිකක් ලොකුයි ඊට වඩා RJ45 port එක ගෙදර රවුට් එකක් එහෙම තියෙනවා නම් ඒ රවුට් එකට සම්බන්ධ කරලත් කේබල් එකක් සම්බන්ධ කරන්න තියෙන port එකට අපි කියන්නේ RJ45 port එක කියලා. register jack කියලා තමයි කියන්නේ RJ කියන එකේ තේරුම register jack කියන එක RJ45 port එකට තමයි අපි සම්බන්ධ කරන්නේ. ඉතින් මේ network interface card එකේ වැදගත් දේවල් ටිකක් තියෙනවා මතක තියාගන්න. network interface card එකෙන් තමයි පරිගණකයක් අපි අනන්‍යව හඳුනගන්නේ. දැන් උදාහරණයක් විදිහට මේ RJ45 port එක RJ45 port එකේ තියෙනවා. එහෙම නැත්නම් මේ network interface card එකේ තියෙනවා අනන්‍ය ලිපිණයක්. ඒ ලිපිණය තමයි ඒ ලිපිණයෙන් තමයි අපි එක එක පරිගණක අනන්‍යව හඳුනගන්නේ. අනන්‍ය ලිපිණයක් තියෙනවා. මේ ඇඩ්‍රස් එකට අපි කියන්නේ මේ ඇඩ්‍රස් එකට අපි කියන්නේ MAC ඇඩ්‍රස් එක කියලා. MAC ඇඩ්‍රස් එක කියලා කියන්නේ. MAC ඇඩ්‍රස් එක. ඒකට අපි කියනවා දිග නම Media Access Control Address කියලා. Media Access Control Address එක. මේ MAC ඇඩ්‍රස් එක කියන එක මේ එක එක උපාංගයට දීලා තියෙනවා මෙතනින් තමයි මේ network interface card එක තමයි MAC address එක දීලා තියෙන්නේ මේ network interface card එකේ MAC address එකෙන් තමයි මේ පරිගණක අනන්‍යව හඳුනගන්නේ ඉතින් පරිගණක ජාලයක් නිර්මාණය කරගත්තාට පස්සේ අපි හිතමු මෙන්න මෙහෙම ඔහොම පරිගණක ජාලයක් අපි හදාගත්තා කියලා ඔහොම ඉතින් සමහර වෙලාවට මේ A computer එකේදලා B computer එකට දත සම්ප්‍රේෂණයක් කරනකොට මේ මැද තියෙන උපාංගයට මෙන්න මේ B computer එක හඳුනගන්න පුළුවන් වෙන්නේ MAC address එක පාවිච්චි කරලා MAC address එක පාවිච්චි කරලා. ඒතර මේ අපි උපාංග ගැන කතා කරලා නැති නිසා මේ උපාංග වල නම් දැම් මේ වෙලාවේ කියන්න යන්නේ නැහැ. තව පොඩ්ඩකින් කියනවා හැබැයි. රයිට්? ඒතර මේ මැද තියෙන උපාංගෙ මේ A computer එකේ ඉඳලා B computer එකට message එකක් යවද්දී මෙන්න මේ මැද තියෙන උපාංගයට කොහෙද B තියෙන්නේ කියලා හොඳට ගන්න. මෙතන තව C computer එකක් තියෙනවා. මෙතන B computer එක අඳුනගන්න උදව් වෙනවා මේ MAC address එක. MAC address එක උදව් වෙනවා. ඉතින් MAC address එකෙන් පුළුවන්කම තියෙනවා එක එක උපාංග අනන්‍යව හඳුනගන්න. MAC address එක කියන එක bits 48 කින් යුක්ත ලිපිණයක් bits 48 කින් යුක්ත ලිපිණයක් තමයි MAC address එක කියන එක. අපි මේ පාඩමේ මැද හරියට උනකටත් ආපහු මේ ලිපිණ ගැන කතා කරන්න යනවා. ප්‍රධාන ලිපිණ දෙකක් තියෙන බව ඔයගොල්ලෝ දන්නවා. මොකද එකක් IP address එක අනිත් එක MAC address එක. ඉතින් ප්‍රධාන ලිපිණ දෙකක් තියෙනවා IP address එකයි MAC address එකයි කියලා. IP address එක අපි හැම වෙලේම කියන එක වෙනස් කරන්න පුළුවන් ලිපිණයක් තාර්කික ලිපිණයක් කියලා. මේ MAC address එක කියන එක එහෙම එකක් නෙවෙයි. MAC address එක කියන්නේ ස්ථිර වශයෙන් එකේ උපාංගය හඳුනගන්න ස්ථිර වශයෙන් දීලා තියෙන ලිපිණයක්. ඒක වෙනස් කරන්න බෑ. MAC address එක AA නිෂ්පාදන ආයතනයෙන් AA උපාංගයට ස්ථිර වශයෙන්ම දීලා තියෙන ලිපිණයක් නිසා ඒක වෙනස් කරන්න බෑ. භෞතික ලිපිණයක් කියලායි කියන්නේ. භෞතික ලිපිණයක්. ඒතර ලිපිණ දෙකේ වෙනස දැනට මතක තියාගන්න. පස්සේ ඒ ගැන විස්තර වැඩි වශයෙන් කතා කරන්න යනවා. ටියුට් එකේ මැද හරියේ තියෙනවා MAC address එක සහ IP address ගැන වැඩි වශයෙන් කතා කරන්න. ඉතින් දැනට පොඩ්ඩක් මම කියන්නේ මේ උපාංගය මේ කියන්නේ network interface card එකට MAC address එකක් දීලා තියෙනවා. MAC address එකෙන් තමයි අපි ජාලයකදී අපේ ස්ථානීය ප්‍රදේශ ජාලයකදී විශේෂයෙන්ම LAN එකකදී ඒ එක් එක් උපාංගය අනන්‍යව හඳුනගන්නේ. ඉතින් මම කිව්වා bits 48ක් තියෙනවා කියලා. මේ bits 48 ගොඩක් කරලා මෙන්න මෙහෙම දෙකට බෙදෙනවා. එකක් bits 24ක් අනිත් පැත්තට bits 24ක්. निष्पादन आयतने सीरियल नंबर
හරිද? එතකොට එහෙම තමයි bits 48ට හැදිලා තියෙන්නේ. පළවෙනි bits 24න් කියන්නේ නිෂ්පාදන ආයතනය. දෙවෙනි bits 24න් කියන්නේ A උපාංගය සඳහා දීලා තියෙන serial code එක. right. එතකොට MAC address එක පාවිච්චි කරලා LAN එකකදී එහෙම නැත්නම් අපි එකට කියන ස්ථානීය ප්‍රදේශ ජාලයක් කියලා. මේ ස්ථානීය ප්‍රදේශ ජාලයකදී පරිගණක අනන්‍යව හඳුනා ගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඕක තමයි network interface card එක වැදගත් වෙන්නේ අපිට අන්න ඒ කාරණාව නිසා. network interface card එකෙන් පුළුවන්කම තියෙනවා එක් එක් උපාංග අනන්‍ය අවශ්‍ය ඔගොල්ලෝ ලැප්ටොප් එකක් පාවිච්චි කරනවා නම් ඒ ලැප්ටොප් එකේ කොහොමත් network interface card එකක් තියෙයි. එතකොට ඒකත් motherboard එකට set කරපු පරිපථයක් විදිහට තියෙන්නේ. ඉතින් ඒ වගේ වටත් වෙනම සම්බන්ධ කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය ටික තමයි network interface card එක ගැන දැන් මතක තියාගන්න වෙන්නේ. ඊට පස්සේ අපි මේ මං කිව්ව ලිපිනය ගැන MAC address එක ගැන වැඩි වශයෙන් අපි ඉස්සරහදී කතා කරමු. ready ලකට වැදගත්ම උපාංගයක් තියෙනවා අපිට කතා කරන්න ඊළඟට network hub එක නැත්තම් මේ network hub එකට අපි සිංහලෙන් කියන්නේ ජාලකරණ නාභිය කියලා. ඒ ජාලකරණ නාභිය ගැන කතා කරනකොට ඕලන්ට දැන් පේනවා ඒක ඇවිල්ලා ports කීපයක් තියෙනවා මේකේ. එතකොට මේකේ power switch එකක් තියෙයි. මේ network ports අර RJ45 ports තමයි මේකට දකින්න පුළුවන් වෙන්නේ. ඒත් එකම මේක ජාලකරණ නිර්මාණයේදී එහෙම නැත්තම් අපි මේකට diagram අඳිනකොට සම්මත සංකේත දීලා තිනවා. ඔය මං පල්ලෙහෙන් දක්වලා තියෙන්නේ හබ් එකට දීලා තින සම්මත සංකේතය. ඉතින් ඒක ඉතලයක් උඩින් තියෙන බව පේනවා. එක් දිශාවකට යන ඉතලයක් තියෙන බවක් පේනවා ඔයගොල්ලන්ට. මේ ජාලකරණ නාභිය ගැන තමයි අපි කතා කරන්න යන්නේ. ඉතින් මේ ජාලකරණ නාභිය ගැන කතා කරනකොට මේකේ විශේෂ කතාවක් තියෙනවා. අපි ඉස්සෙල්ලාර කතා කරපු දත සම්ප්‍රේෂණයේ විදි වලින් මේ ජාලකරණ නාභිය කියන කේදී දත සම්ප්‍රේෂණය කරන්නේ අර්ධ ද්විපත ආකාරයට. අර්ධ දීපත ආකාරයට කියලා කිව්වේ මොකද්ද? අර්ධ දීපත ආකාරයට කියලා කියන්නේ දිශාවන් දෙකටම එකපාර දත්ත සම්ප්‍රේෂණය කරන්න බෑ එකපාර. හරිද? එකපාර දිශාවන් දෙකටම එකපාර දත්ත සම්ප්‍රේෂණය කරන්න බෑ. දිශාවන් දෙකටම එකපාර දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. හැබැයි වරකට එක පැත්තට විතරයි පුළුවන්. හරිද? වරකට එක පැත්තට. එකපාරක් අනික පැත්තකට යනවා. අනිත් පාර අනිත් පැත්තට යනවා. ඒකට මෙයාට එකපාර දත්ත සම්ප්‍රේෂණය කරන්න බැරි නිසා ඒ විදිහට අපි කියනවා මෙයා අර්ධ දීපත ආකාරයට තමයි දත්ත සම්ප්‍රේෂණය කරන්න කියලා. ඉතින් මේ පරිගණක මේ ජාලකරණයේදී භාවිත කරන නාභිය ඇත්තටම මේකේ තියෙනවා වැදගත් දෙයක්. මේකේ මේක ඇත්තටම පාවිච්චි කරන්නේ පරිගණක උපාංග එකිනෙක සම්බන්ධ කරන්න. අපි හිතමු අපි ගාව කම්පියුටර්ස් 10ක් තියෙනවා කියලා. මේ කම්පියුටර්ස් 10 සම්බන්ධ කරන්න පුළුවන් විදිහේ හබ් එකක් අරගෙන මේකට අර RJ45 port එකට කේබල් සම්බන්ධ කරලා අපිට පුළුවන් හබ් එක හරහා උපාංග සම්බන්ධ කිරීම කරන්න. ඉතින් ඒක තමයි මේකේ තියෙන පළවෙනිම වැඩේ. ඉතින් මේක තවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේක ගත්තාම. මෙයාට දැන් අපි ඔන්න උදාහරණයක් විදිහට ගමු. මේක මෙන්න මෙහෙම හබ් එකක් මම බෝඩ් එකේ පෙන්නන්නම්. එක මෙහෙම හබ් එකක් තියෙනවා. මෙහෙම හබ් එකක් තියෙනවා කියලා හිතමු. ඔන්න මේ හබ් එක මේක තමයි ජාලකරණ නාභිය හබ් එක. මෙන්න එක කම්පියුටර් එකක් මෙහෙම තියෙනවා. මෙහෙම අනිත් කම්පියුටර්ස් ටික කොහොමද තියෙනවා. දැන් ඔන්න මම මේවා ABCD කියලා මම මේක A මේක B මේක C මේක D කොහොමයි තියෙන්නේ. ඉතින් කොයි වෙලාවකවත් මේ දැන් A කම්පියුටර් එකේ ඉඳලා හරියටම B කම්පියුටර් එකට මැසේජ් එකක් යවන්න ඕනොනොත් මෙයාට පුළුවන් කමක් නැහැ හරියටම B කම්පියුටර් එක හොයාගෙන B කම්පියුටර් එක විතරක් මේ පණිවිඩය යවන්න පුළුවන් කමක් නැහැ හබ් එකට. හබ් එකට එහෙම පුළුවන් කමක් නැහැ. හබ් එක කරන්නේ මෙයා ගාවට එන මේ පණිවිඩ සියල්ලම එයා කරන්නේ මෙයාට ඊටස් මෙයාට හැම එකටම එකපාර යවලා දානවා. එකපාර යවලා දානවා. එතකොට ඒක තමයි මෙයා කරන වැඩේ. ඉතින් අපි කියනවා බ්‍රෝඩ්කාස්ට් කරනවා කියලා. බ්‍රෝඩ්කාස්ට් කරනවා කියලා කියනවා. බ්‍රෝඩ්කාස්ට් කරනවා නැත්නම් සිංහලෙන් කියනවා විකාශය කරනවා කියලා. විකාශය කරනවා කියලා කියනවා. ඒ කියන්නේ තමන් ගාවට එන මැසේජ් එකක් එයා දැන් අපි එක කම්පියුටර් එකකින් තව කම්පියුටර් එකට යවන මැසේජ් එක ගාවට ආවට පස්සේ එයා කරන්නේ අනෙක් පෝට් සියල්ලටම එයා ඒක යවලා දානවා ඕන කෙනෙක් ගන්න කියලා. හරිද? ඉතින් එහෙම යවුවට පස්සේ එතකොට මියා ගාවට ආවට පස්සේ මියා දන්නවනේ මේක මට තමයි ඉවලා තියෙන්නේ කියලා. මියා දන්නවා ඒක මට තමයි ඉවලා තියෙන්නේ කියලා. මම දන්න විදිහ පස්සේ කියනවා. මියා දන්නවා ඒක මට තමයි ඉවලා තියෙන්නේ කියලා. ඉතින් යා ඒක ගන්නවා.
ආයෙත් මේ C කම්පියුටර් එක ඒක ගියාට පස්සේ C කම්පියුටර් දන්නවා මේක මට නෙවෙයි ඉවලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ආයෙත් ගන්නෙ නැහැ. D කම්පියුටර් ගාවට ගියපුවම එයා දන්නවා ඒක මට නෙවෙයි ඉවලා තියෙන්නේ කියලා. එයා ගන්නෙත් නැහැ. ඉතින් අනිත් අය ගන්නෙ නැහැ. ඒවා නිෂ්ප්‍රභා කරනවා. එහෙම නැත්නම් ඩිස්කඩ් කරලා දානවා කියලා අපි කියනවා. ඉතින් අනිත් මේ B කම්පියුටර් විතරයි ගන්නෙ. අනිත් ඒවා ගන්නෙ නැහැ. නමුත් හැබැයි මේ අපේ network එකේ හැම පාත් එකකටම ඒක යන නිසා network traffic එක අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. ජාලකන තදබදී වැඩි වෙනවා. ඉතින් ජාලකන තදබදී වැඩි වුණාම අනිවාර්යයෙන් traffic එක වැඩි වුණාම මේක දත සම්ප්‍රේෂණය පොඩ්ඩක් වේගය අඩු වෙනවා. ඒකත් වේගය අඩු වෙන්න එක හේතුවක් වෙනවා මේ hub එකේ. ඉතින් hub එකේ ඔන්න වැදගත්ම කතාව තමයි මේ hub එකේ කොයි වෙලාවකවත් යාට පුළුවන් කමක් නැහැ. හරිම උපාංගයේ හොයාගෙන දත සම්ප්‍රේෂණය කරන්න. එයා කරන්නේ යාට ලැබෙන දත්ත හැම පරිගණකයකටම යවලා දාන එක තමයි යා කරන්නේ. ඒක තමයි යාගේ තියෙන දුර්වලතාවය. ඉතින් ඒත් එක්කම මේක තව වැදගත් කතාවක් තියෙනවා කියන්නේ මේක හැම වෙලෙම සුදුසු වෙන්නේ මේක හොඳ වඩාත්ම හොඳ වෙන්නේ ස්ථානීය ප්‍රදේශ ජාලයක් නිර්මාණය කරගන්න තමයි. ඒ මොකද හේතුව මේකදී ඇත්තටම උපාංග කීපයක් සම්බන්ධ කරගන්න තමයි වඩා යෝග්‍ය වෙන්නේ. මේකේ ආරක්ෂාව අඩුයි. මොකද ආරක්ෂාව අඩුයි කියලා කියන්නේ හැම එකකටම මේක දත්ත සම්ප්‍රේෂණය කරන හින්දා අනිත් ඕනම පරිගණකයකින් අවශ්‍ය නම් ඒ දත්ත ලබා ගැනීම කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ආරක්ෂාව අඩුයි කියලා කියනවා. ඒත් එක්කම ඕගොල්ලෝ ඉදිරියේදී අහන්න යනවා ඉදිරියේ දැනගන්න යනවා මේ ජාලකරණයේදී තියෙනවා OSI ආකෘතිය කියලා එකක්. OSI ආකෘතිය. OSI ආකෘතිය ගැන අපි ඉස්සරහින් තමයි කතා කරන්න යන්නේ. නමුත් මේ OSI ආකෘතිය කියලා එකක් මතක තියාගන්න මෙහෙම තියෙන බව. ඒක ඇත්තටම මේ වෙනකොටත් ඔගොල්ලෝ අහලා තියෙන OSI ආකෘතිය ගැන. මේ OSI ආකෘතිය open system interconnection කියලා අපි මේකට කියන්නේ OSI ආකෘතිය. මේ OSI ආකෘතිය තියෙනවා layers 7ක්. layers 7ක් තියෙනවා. ලේයර් 7ක් තියෙනවා. මෙහෙම 1 2 3 4 5 6 7 කියලා ලේයර් 7ක් තියෙනවා. ඒකෙදි මේ ලේයර් 4 නම් 7ක් තියෙනවා. ලේයර් 4 නම් 7ක් තියෙනවා. පල්ලිහාම එකට අපි කියන්නේ ෆිසිකල් ලේයර් කියලා. ෆිසිකල් ලේයර් අපි සිංහලෙන් කියනවා භෞතික ස්තරය කියලා. භෞතික ස්තරය කියලා. ඊට පස්සේ දීලකට තියෙනවා data link layer එක. data link layer එක තියෙනවා. ඒකට අපි කියනවා දත සංදාන ස්තරය කියලා. දත සංදාන ස්තරය කියලා කියනවා. data link layer දත සංදාන ස්තරය කියලා කියන්නේ දත සංදාන ස්තරය ඊට පස්සේ network layer එක තියෙනවා network ඒකට අපි කියන්නේ ජාල ස්තරය කියලා ජාල ස්තරය කියලා ඊළඟට transport session presentation ट्रांसपोर्ट प्रवाहन स्तर ईट पे सैशन सैसी स्तर मतलब मैं पाड़ी हब स्विच रउट मैं समर्पण स्तर प्रसन्न अप्लीकेशन यदूम स्तर ජාලකරණයේදී OSI ආකෘතිය කියලා එකක් තියෙනවා. ඒ ආකෘතියට අනුව මෙන්න මෙහෙම ලේයර් 7ක් තියෙනවා. ඉතින් අපි මේ එක එක උපාංග මේ වගේ ක්‍රියාකාරීත්වයේ අනුව මේ OSI ආකෘතියේ එයාට වැඩ කරන්න පුළුවන් ස්තරය මොකක්ද කියලා හඳුන්වා දෙනවා. ඉතින් අපි කියනවා මේ හැම වෙලේම හබ් එක වැඩ කරන්නේ මේ පල්ලෙහාම ස්තරයේ තමයි භෞතික ස්තරයේ. පල්ලෙහාම ස්තරයේ තමයි හබ් එක වැඩ කරන්නේ. හබ් එකට වැඩි යාට හොඳ දැනුමක් නැහැ. යා නිකන් මෝඩ වගේ උපාංගයක්. මොකද යාට එන එක යාන් පැතර යවලා දානවා. එච්චරයි යාට පොඩ්ඩක් හිතලවතලා වැඩ කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි මේ හබ් එක කියන්නේ. ටිකක් බුද්ධිමත් අඩු උපාංගයක්. ඒ නිසා මෙයා දානවා පල්ලෙහාටම. භෞතික ස්තරයේ තමයි වැඩ කරන්නේ හබ් එක. හබ් එකට මුහුතුම හිතලා තීරණයක් ගන්න බැරි නිසා හබ් එක ආවින්නේ භෞතික ස්තරය කියලා අපි කියනවා. හරිද? ඉතින් හබ් එක දැන් අපේ OSI ආකෘතිය භෞතික ස්තරයේ තමයි වැඩ කරන්නේ. ඔන්න ඒක වැදගත් කාරණාවක්. ඊට පස්සේ මම විශේෂ කාරණා කීපයක් කිව්වා දැන් හබ් එක ගැන. හබ් එකේදී උපාංගයාට තනි වෙන වෙනම අඳුන ගැනීම හැකියාවක් නැහැ කියලා කිව්වා. ඊට පස්සේ හබ් එකේදී බ්‍රෝඩ්කාස්ට් කරනවා කියලා කිව්වා. මම කිව්වා එයාට ලැබෙන දේවල් අනිත් ඒවට එකපාරට යවලා දානවා. ඒ නිසා හඳුනා ගැනීම හැකියාවක් නැහැ කියලා. ඊට පස්සේ මම කිව්වා මේක half duplex කියලා. half duplex කියලා මම කිව්වා. ඒත් එක්කම තව වැදගත් දෙයක් තියෙනවා කියන්න හබ් එකේදී network bandwidth එක ඒ කියන්නේ කලාප පල්ල කියලා අපි සිංහලෙන් කියනවා bandwidth එක 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 උපාංගය සඳහා බෙදලා යන හින්දා
මේකේ වේගය අඩු වෙනවා. හබ් එකේදී දත් සම්ප්‍රේෂණ වේගය අඩු වෙන එක හේතුවක් තමයි ට්‍රැෆික් එක වැඩි වෙනවා. අනිත් එක මේ නෙට්වර්ක් බෑන්ඩ්විඩ්ත් එක 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 උපාංගය සඳහා බෙදලා යන හින්දාත් මේකේ මේකේ ස්පීඩ් එක අඩු වෙනවා. එතකොට ඔන්න කාරණා කීපයක් කිව්වා. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ මේ කාරණා ටික. ඉතින් මම එක පොඩි නෝට් එකක් දාගන්න දෙනවා. මම දැන් ඉස්සෙල්ලා කතා කරා network interface card එක ගැන, ඊට පස්සේ hub එක ගැන කිව්වා. මේ දෙක ගැනම මම පොඩි note එකක් දාගන්න දෙනවා. ඔයගොල්ලෝ මාතෘකාවක් කියන්න ජාලකරණ උපාංග කියලා. ජාලකරණ උපාංග පොඩි note එකක් අපි point දා තමයි ලියන්න යන්නේ. point දා ලියන්නේ. මොකද ලොකු හැලී ලියන්න අවශ්‍ය නැහැ. අපි වැදගත් කාරණා ටික ලියන්න. ඊට පස්සේ ජාලකරණ උපාංග වල ලියන්න යන්නේ අපි. ඉස්සෙල්ලාම ලියන්න යන්නේ ජාලකරණ අතුරුමුණක් card පත ගැන. ජාලකරණ අතුරුමුණත් කාල්පත ඉංග්‍රීසි නමත් ලියාගෙන යන්නේ network interface card network interface card මේකට ලියාගෙන යන්න මෙන්න මෙහෙම පළවෙනි පොයින්ට් එක දාන්න පළවෙනි පොයින්ට් එක දාන්න ජාලකරණ අතුරුමුණත් කාල්පත දාන්න පළවෙනි පොයින්ට් එක දාන්න පරිගණකයක් සංනිවේදන උපාංගයක් සමග සම්බන්ධ කිරීමට භාවිත කරයි. පරිගණකයක් සංනිවේදන උපාංගයක් සමග සම්බන්ධ කිරීමට භාවිත කරයි. පරිගණකයක් සංනිවේදන උපාංගයක් සමග සම්බන්ධ කිරීමට භාවිත කරයි. දෙවෙනි පොයින්ට් එක දාන්න දෙවෙනි පොයින්ට් එක පරිගණක අනන්‍යව හඳුනා ගැනීම සඳහා පරිගණක අනන්‍යව හඳුනා ගැනීම සඳහා අනන්‍ය ලිපිණයක් අනන්‍ය ලිපිණයක් ඒක නම් ඔයගොල්ලෝ ලියා ගන්න වෙනවා මෙහෙම Mac කියලා ලියලා Media Access Control Address වරහන තුල දාන්න ඕනේ ඒක මේක වරහන තුල දාන්න අනන්‍ය ලිපිණයක් කියලා දීලා මේක වරහන තුල දාන්න. MAC address එක media access control address එක MAC address එක MAC address, media access control address, අනන්‍ය ලිපිණයක්. ඒ කියන්නේ යුනික් ඇඩ්‍රස් එකක්. අනන්‍ය ලිපිණයක් කියලා කියන්නේ යුනික් ඇඩ්‍රස් එකක් කියන එක. භාවිත කරයි. මෙම ලිපිණය භෞතික ලිපිණයක්. ඒ කියන්නේ physical address එකක්. භෞතික ලිපිණයක් physical address එකක් කියලා වරහන තුල දාන්න භෞතික ලිපිණයක් කියන එක. භෞතික ලිපිණයක් physical address කියලා දාන්න වරහන තුල. ලෙස හඳුන්වන අතර භෞතික ලිපිණයක් වරහන තුල physical address
ලෙස හඳුන්වන අතර ලෙස හඳුන්වන අතර ලෙස හඳුන්වන අතර එය බිටු 48ක එය බිටු 48ක 48 bits බිටු 48ක ලිපිනය කි එය බිටු 48ක ලිපිනය කි ए बिटू 48ක ලිපිනය කි හරි දැන් එතකොට තව එක කාරණාවක් තියෙනවා කියන්නේ මේකේ ඔයගොල්ලෝ දැක්ක දැන් network interface card එකේ RJ45 එක තියෙනවා මේ RJ45 එකට clip එකක් වයි එකක් සම්බන්ධ වෙන්නේ මේකට සම්බන්ධ වෙන මේ clip එක සහ cable එක අපි එකට කියන්නේ twisted wire pair එහෙම නැත්නම් amber rehan යුගල කියන කම්බිය තමයි සම්බන්ධ කරන්නේ ඉතින් සාමාන්‍ය network එකකදී අපි ওই පරිගණකයකදී දකින්න හම්බෙන ওই network interface card එකේ තියෙන RJ45 port එක කියලා කියන්නේ ඒකට සම්බන්ධ කරන केबल लेकर अभी क्या नो एम्बरी रहन युगल है तंग ट्विस्टेड बाया पे आएगा क्या ना इन्हें एक केबल लेकिन तमाई में कंप्यूटर्स देखने का संबंध क्यों मकरान राइट इट पास है भाई कोएक्सियल केबल संबंध अभी होगा ना कताकरों पास से कोएक्सियल केबल या तो समाक्ष काम भी संबंध कराने यह मत अवस्था भी टावरों निर्माण कर पे होती है ना ये वा वेनमा मिलती का नहीं ये वा आपने अवश्य वेन नया दे रहा था नेटवर्क की का कभी सामान्य निर्माण करने विलाव दी वो नेटवर्क इंटरफेस कार्ड के यदि आपने दाखिन पुलवा हुए ने ट्विस्टेड वायर पे आए का संबंध का ना RJ45 पोर्ट का तमाई राइट एक रात पड़ी वाक्य दम एक रात पड़ी पोर्ट में डालियो मेहम मेम कार्ड पते यदि RJ45 पोर्ट මෙම කාඩ් පතේ ඇති RJ45 port මෙම කාඩ් පතේ ඇති RJ45 port මෙම කාඩ් පතේ ඇති RJ45 port RJ45 port මගින් ඇම්බරි රහන් එකට ඉංග්‍රීසි වචන ලියා ගන්න වෙනවා ඇම්බරි රහන් ඇම්බරි රහන් ඔතන ලියන්නේ පොයින්ට් එකක් දාලා ලියාගෙන කියන හරිය पॉइंट का दागन लिया क्या ना कर RJ45 पोर्ट के सदाहा के दान RJ45 पोर्ट के सदाहा हैंबर रहन संबंध कल है किया हैंबर रहन संबंध कल है किया ट्विस्टेड वायर पे आए ट्विस्टेड वायर पे आए सर कौन लिया ने එකට පොයින්ට් දාලා ලියාගෙන ලියාගෙන ගියා. එතකොට ඒකේ අවසාන පොයින්ට් එක තමයි මම කිව්වේ මෙම කාඩ් පතෙහි RJ45 port සඳහා ඇම්බරි රහන් යුගල වරහන් තුනේ ට්විස්ටඩ් වයර් පය සම්බන්ධ කළ හැකිය. එච්චරයි. හරි දැන් ඊළඟට අපි කතා කරන්න මාතෘකාව තමයි network hub එක network hub එක network hub එක ඒකට අපි කියන්නේ ජාලකරණ නාභිය කියලා network hub එක ඉතින් network hub එක ගැන ආයෙත් පොඩ්ඩක් කියනවා ආයෙත් පොඩ්ඩක් මතක් කරගෙන යනවා network hub එක ගැන මෙන්න network hub එක කියන්නේ network hub එකේ මෙහෙම RJ45 port තියෙනවා හරිද RJ45 port තියෙනවා මෙහෙම
කම්පියුටර් සොම් සම්බන්ධ කර ගන්න පුළුවන්. ඉතින් මේ කම්පියුටර් සම්බන්ධ කර ගන්න පුළුවන් වගේම මේ network hub එක අපි කිව්වා මොලෙන් අඩු උපාංගයක්. යාට කිසිම දෙයක් හිතලමතර කරන්න පුළුවන් කමක් නැහැ. ඇයි එහෙම කියන්නේ මම? එක පරිගණකයකින් තව පරිගණකයකට යවන්න කියපුවාම එයා දන්නේ නැහැ හරියට ඒක කෙනා හොයාගන්න. ඉතින් යා කරන්නේ මොකද්ද? හැමෝටම යවලා දානවා. අපි මොකද්ද කියන්නේ? බ්‍රෝඩ්කාස්ට් කරනවා කියලායි කියන්නේ. බ්‍රෝඩ්කාස්ට් කරනවා කියලා කියනවා. මේ බ්‍රෝඩ්කාස්ට් කරනවා එහෙම නැත්නම් අපි කියන්නේ විකාශය කරනවා කියලා. මොකද යාට ලැබෙන දේවල් එයා හැමෝටම යවලා දෙමින් තමයි කරන්නේ. ඉතින් ආරක්ෂාව අඩුයි. මොකද හැම පරිගණකයකටම එම දත්ත විකාශය කරන හින්දා ආරක්ෂාව අඩුයි මේකේ. ඉතින් ඒත් එක්කම බ්‍රෝඩ්කාස්ට් කරන හින්දා මෙයාගේ network traffic එක හැම වෙලෙම වැඩි වෙනවා මොකද මෙයාගින් මෙයාට එනවා ආපහු මෙයාගින් මෙයාට එනවා මේ හැම එකක්ම හැම port එකකටම යවන හින්දා අනිවාර්යයෙන්ම network traffic එක වැඩි වෙනවා ඉතින් වේගය අඩු වෙන්න හේතුවක් වෙනවා network traffic එක වැඩි වෙන එක ඉතින් ඒත් එක්කම මෙයා අර්ධ ද්විපද ක්‍රමයට සම්ප්‍රේෂණය කරන හින්දාත් වේගය අඩු වෙනවා මේ අර්ධ ද්විපද ක්‍රමයට තමයි මෙයා සම්ප්‍රේෂණය කරන දත් සම්ප්‍රේෂණය කරන්නේ ඒත් එක්ක මම කිව්වා network bandwidth එක මේ හැම link එකකටම බෙදිලා යන හින්දා hub එකේදී ඒකෙන් ඉඳත් මේකේ ස්පීඩ් එක අඩු වෙනවා. ඔහොම සමස්තයක් ඉවර ගත්තාම මේ හබ් එකේ දත සම්ප්‍රේෂණයේ වේගය තරමක් අඩුයි. අනිත් උපාංගات එක සංසන්දනය කරලා බලමු. රයිට් හබ් එක හැබැයි මිලෙන් අඩුයි. ඒ නිසා අපිට භාවිත කරන්න පුළුවන් හබ් එක මිලෙන් අඩුයි හබ් එක. ඒ නිසා අපිට ස්ථානීය ප්‍රදේශ ජාලයකදී කියන්නේ LAN එකකදී local area network එකකදී මේ හබ් එක පාවිච්චි කරලා උපාංග සම්බන්ධ කර ගැනීම කරන්න පුළුවන්. රයිට් උපාංග සම්බන්ධ කර ගැනීම කරන්න පුළුවන් හබ් එක පාවිච්චි කරලා. රයිට් ඔය විදිහට තමයි මේ හබ් එක ගැන කතාව. හබ් එක මම කිව්වා OSI ආකෘතියේදී හබ් එක කොහොමද? OSI ආකෘතියේදී හබ් එක වැඩ කරන්නේ පළවෙනි ස්තරයේ. පළවෙනි ස්තරය කියලා කියන්නේ මොකද්ද? ෆිසිකල් ලේයර්. ෆිසිකල් ලේයර් එක තමයි පළවෙනි ස්තරය. මේක අනිවාර්යයෙන්ම වැදගත් වෙන ආකෘතියක් OSI ආකෘතිය. මේ OSI ආකෘතිය ස්තර ටික අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ. ඒක හැමදාම මේ පාඩමේ දිගටම ඒක ඕනේ වෙනවා සමහර දාට විභාගයක් ඒක අහන කිව්වතාව කලක් තියෙනවා OSI ආකෘතිය ස්තර ටික මොනවද කියලා අහනවා නැත්නම් ඒ ස්තරවල ක්‍රියාකාරීත්වයන් අහනවා ඒ ස්තරවලදී වැඩ කරන ප්‍රෝටෝකෝල්ස් මොනවද කියලා අහනවා ඉතින් එහෙම වැදගත් දේවල් අහනවා ඉතින් මේ ස්තර දෙකේ අනිවාර්යයෙන්ම මේකේ ස්තර හත පිළිවෙලට නම් මතක තියාගැනීම ඉතාම වැදගත් ඒ නිසා මේ ස්තර හත නම් ටික හරියට පිළිවෙලට මතක තියාගන්න ඕනේ ඒ වගේම ඒ ස්තරයෙන් කරන කාර්යයන් ටිකත් මතක තියාගන්න ඕනේ ඒ ස්තරයේ තියෙන ප්‍රෝටෝකෝල්ස් ටික මතක තියාගන්න ඕනේ රයිට් ඒකම ඒ ස්තරේ වැඩ කරන උපාංග මොනවා කියලා මතක තියාගන්න ඕනේ ෆිසිකල් ලේයර්ගේ මොන උපාංගද ඊට පස්සේ දත සන්ධාන ස්තරයේ මොන උපාංගද ඩේටා ලින්ක් ලේයර්ගේ ඊට පස්සේ නෙට්වර්ක් ලේයර්ගේ නැත්නම් ජාල ස්තරයේ වැඩ කරන්නේ මොන උපාංගද කියලා අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ කම්පියුටර් එකක් වැඩ කරනවා කම්පියුටර් එක මේ ස්තර හතේ කොයි ස්තරයේද වැඩ කරන්නේ කම්පියුටර් එක හරියට කියන්න පුළුවන් වේද කම්පියුටර් වැඩ කරන්නේ මොන ස්තර ස්තරයේද මේ ස්තර හත ගත්තාම කම්පියුටර් වැඩ කරන්නේ මොන ස්තරයේද කියලා මම අහුවොත් එහෙම ඔයගොල්ලෝ මොකක්ද මට දෙන්නේ උත්තරේ කම්පියුටර් එකට හැකියාව තියෙනවා මේ ඕනම ස්තරයක මේ හැම ස්තරයකම වැඩ කරන්න යා ස්තර හතෙන් ක්‍රියාත්මක වෙන උපාංගයක් විදිහට වැඩ කරන්නේ රයිට් හරි රයිට් දැන් දැන් හබ් එක ගැන පොඩි නෝට් එකක් දාගෙන යන්න පොයින්ට් දාලා ලියන්න මාතෘකාව ජාලකරණ නාභිය network hub ජාලකරණ නාභිය network hub පොයින්ට් දාලා ලියාගෙන යන්න network hub එක ගැන පොයින්ට් දාගෙන ලියාගෙන යන්න ටියුට් එකේ මේ ඔක්කොම දක්වලා තියෙනවා අපිට ලියා ගන්න තියෙනවා මේ අවශ්‍ය දේවල් එතකොට ටියුට් එක ගත්තට පස්සේ සම්බන්ධ කරගත්තට පස්සේ මේ ටික ලියාගෙන යන්න hub එකට අවශ්‍ය කරන පොයින්ට් එක ලියාගෙන යන්න දැන්ට පොතේ ලියන්න මෙහෙම දාන්න පළවෙනි එක පරිගණක සහ අනෙකුත් උපාංග පරිගණක සහ අනෙකුත් උපාංග පරිගණක සහ අනෙකුත් උපාංග සම්බන්ධ කිරීමට පරිගණක සහ අනෙකුත් උපාංග සම්බන්ධ කිරීමට පරිගණක සහ අනෙකුත් උපාංග සම්බන්ධ කිරීමට භාවිත කරයි භාවිත කරයි පරිගණක සහ අනෙකුත් උපාංග සම්බන්ධ කිරීමට භාවිත කරයි एक उपांग्यक इलान कोई डालिए ने एक उपांग्यक
තවත් උපාංගයක් සමග සංනිවේදනය කිරීමේදී එක් උපාංගයක් තවත් උපාංගයක් සමග සංනිවේදනය කිරීමේදී නාභිය වෙත පැමිණෙන දත්ත නාභිය වෙත පැමිණෙන දත්ත නාභිය වෙත පැමිණෙන දත්ත ජාලයට සම්බන්ධව ඇති සියලු උපාංග වෙත ජාලයට සම්බන්ධ වෙති සිල් උපාංග වෙත විකාශය කරයි අයත් මුලින්දේ වාක්‍ය ලියා ගන්න බැරි වුණා නම් නංගි ඉක්මනට එන්න එක් උපාංගයක් තවත් උපාංගයක් සමග සංනිවේදනය කරන අවස්ථාවේදී එක් උපාංගයක් තවත් උපාංගයක් සමග සංනිවේදනය කරන අවස්ථාවේදී නාභිය වෙත පැමිණෙන දත්ත නාභිය වෙත පැමිණෙන දත්ත ජාලයට සම්බන්ධව ඇති සියලු උපාංග වෙත ජාලයට සම්බන්ධව ඇති සියලු උපාංග වෙත ජාලයට සම්බන්ධ වෙති සියලු උපාංග වෙත ජාලයට සම්බන්ධ වෙති සියලු උපාංග වෙත ජාලයට සම්බන්ධ වෙති සියලු උපාංග වෙත විකාශය කරයි කියන එකට ලියන්න ඕනේ බ්‍රෝඩ්කාස්ට් කරලා බ්‍රෝඩ්කාස්ට් කියලා ලියන්න ඕනේ විකාශය කරයි කියන එකට ලියන්න ඕනේ බ්‍රෝඩ්කාස්ට් කියලා broadcast මම එක බෝඩ් එකක තියෙනවා මේ බෝඩ් එකේ තියෙනවා broadcast කියලා ලියන්න broadcast විකාශය කරයි broadcast broadcast කරයි විකාශය කරයි ඊළඟ පොයින්ට් එක දාලා ලියන්න ඊළඟ පොයින්ට් එක දාලා ලියන්න අර්ධ ද්විපත ආකාරයට half duplex කියන එක අර්ධ ද්විපත ආකාරයට දත්ත සම්ප්‍රේෂණය කරයි 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 से सिग्नल में आपको कैन बोल रहे अर्ध द्विपद आकार है तो दत्त संप्रेषण कराई अर्ध द्विपद आकार है दत्त संप्रेषण कराई
අර්ධ දීපත ආකාරක දත සම්ප්‍රේෂණය කරයි. ඊළඟ ආරක්ෂාව අවම වෙයි මං කිව්වා හැම එකකටම විකාශය කරන හින්දා ආරක්ෂාව ඕනලාට හැක කෙනෙකුට ඕනතරකින් ඒ අවශ්‍ය දත්ත ලබා ගැනීම කරන්න පුළුවන් ඒ නිසා ආරක්ෂාව අවමයි ආරක්ෂාව අඩුයි අපි ඊළඟ කතා කරන්න යන ස්විච් එක ගැන කත්තහම මේක ආරක්ෂාව අඩුයි ස්විච් එකට වඩා ගොඩක් ආරක්ෂාව අඩුයි ඒ නිසා ආරක්ෂාව අවම වෙයි ආරක්ෂාව අවම වෙයි ආරක්ෂාව අවම වෙයි කියලා ලියන්න ආරක්ෂාව අවම වෙයි විවෘත පද්ධති අන්තර් සම්බන්ධතා ආකෘතියේදී විවෘත පද්ධති අන්තර් සම්බන්ධතා ආකෘතියේදී විවෘත පද්ධති අන්තර් සම්බන්ධතා ආකෘතියේදී විවෘත පද්ධති අන්තර් සම්බන්ධ ආකෘතියේදී අපි ඉංග්‍රීසි නම ඕපන් සිස්ටම් ඉන්ටර්කනෙක්ෂන් OSI මොඩියුල් එක කියලා අපි කියන්නේ විවෘත පද්ධති අන්තර් සම්බන්ධ ආකෘතියේදී ඔව වරහන්තර මේක අනිවාර්යෙන් ලියා ගන්න මේක අත්‍යවශ්‍යයි ඒ නිසා ඕපන් සිස්ටම් ඉන්ටර්කනෙක්ෂන් තමයි ඒක දිග නම සංකේත නම OSI ආකෘතිය කියලා නැත්නම් OSI මොඩියුල් කියලා අපි කියන්නේ ඒ නම ටික ලියා ගන්න මේක කෙටි නම මේක තමයි දිග නම ओपन सिस्टम इंटरकनेक्शन OSI ආකෘතිය ඒක කියන පළවෙනි ස්තරයේදී ලේවන් එකේදී පළවෙනි ස්තරයේදී ක්‍රියාත්මක වෙයි ලේවන් පළවෙනි ස්තරයේදී ක්‍රියාත්මක වෙයි පළවෙනි ස්තරයේදී ක්‍රියාත්මක වෙයි ලේවන් එකේ තමයි මේ හබ් එක වැඩ කරන්නේ හබ් එක වැඩ කරන්නේ ලේවන් එකේදී නැත්නම් පළවෙනි ස්තරයේදී එහෙම නැත්නම් අපි ඒකට මොකද කියන්නේ භෞතික ස්තරය ෆිසිකල් ලේ එක තමයි හැම වෙලේම මේක වැඩ කරන්නේ ඒකත් නමත් ලියාගත්තොත් හොඳයි නේද එහෙනම් අපි ලේවන් එක කියලා දාලා ලේවන් එකේදී ක්‍රියාත්මක කියලා ඔගොල්ලෝ ලිව්වනේ භෞතික ස්තරය කියලා දාන්න ෆිසිකල් ලේ කියලා දාන්න භෞතික ස්තරය ෆිසිකල් ලේ physical layer භෞතික ස්තරය physical layer තව එක කාර්යයක් තියෙනවා ලියන්න තව එක කාරණාවක් තියෙනවා නාභියේදී ඒ කියන්නේ හබ් එකේදී නාභියේදී සෑම උපාංගයක් අතරම නාභියේදී සෑම උපාංගයක් අතරම නාභියේදී සෑම උපාංගයක් අතරම නාභියේදී සෑම උපාංගයක් අතරම ජාල කලාප පළල ජාල කලාප පළල අපි කියන්නේ network bandwidth එක කියලා ජාල කලාප පළල ජාල කලාප පළල network bandwidth එක ජාල කලාප පළල අපි කියන්නේ network bandwidth එක කියලා network bandwidth එක ඒකත් මම board එකේ දාන්නම් network bandwidth එක ජාල කලාප පළල network bandwidth එක network bandwidth එක බෙදී යන බැවින් hub එකටමයි කියාගෙන යන්නේ hub එකේ ඊළඟ point එක අපි මේ කියන්නේ hub එකේ ඊළඟ point එකමයි කියන්නේ සෑම උපාංගයක් අතරම ජාල කලාප පළල network bandwidth බෙදී යන බැවින්
ජාලයේ සන්නිවේදන වේගය අඩු වී ජාලයේ සන්නිවේදන වේගය අඩු වී කාර්යක්ෂමතාවය අඩු වේ ජාලයේ සන්නිවේදන වේගය අඩු වී කාර්යක්ෂමතාවය අඩු වේ ජාලයේ සන්නිවේදන වේගය අඩු වී කාර්යක්ෂමතාවය අඩු වේ හරි ඊළඟට අපි කතා කරන්න ඕන ස්විච් එක ගැන ස්විච් එක ගැන තමයි කතා කරන්න යන්නේ දැන් මේ ස්විච් එක ගත්තාම ස්විච් එක අපි කිව්වා හබ් එකට වඩා ටිකක් බුද්ධිමත් උපාංගයක් තමයි ස්විච් එක මම ඉස්සෙල්ලාම කියලා ඉන්නම් OSI ආකෘතියේදී කොහොමද ස්විච් එක වැඩ කරන්නේ කියලා OSI ආකෘතියේ තියෙනවා ලේයර්ස් හතක් OSI ආකෘතිය කියන්නේ ඕපන් සිස්ටම් ඉන්ටර්කනෙක්ෂන් මොඩල් එක OSI ආකෘතිය ලේයර්ස් හතකින් සමන්විත ආකෘතියක් මේ ලේයර්ස් හතේ පළවෙනි ලේයර් එකට අපි කියන්නේ භෞතික ස්තරය නැත්නම් ෆිසිකල් ලේයර් කියලා භෞතික ස්තරය නැත්නම් අපි කියන්නේ ෆිසිකල් ලේයර් කියලා එස් දෙවෙනි එක අපි කියනවා ඩේටා ලින්ක් ලේයර් එක නැත්නම් දත්ත සන්ධාන ස්තරය එතකොට තුන්වෙනි එක අපි කියන්නේ නෙට්වර්ක් ලේයර් එක කියලා ඔහම ස්තර හතක් තියෙන බව මම කිව්වා භෞතික ස්තරය ෆිසිකල් ලේයර් එක දෙවෙනි එකට අපි කියන්නේ දත්ත සන්ධාන ස්තරය නෙට්වර්ක් ලේයර් එක තුන්වෙනි එක sorry දත්ත සන්ධාන ස්තරය ඩේටා ලින්ක් ලේයර් එක තුන්වෙනි එක නෙට්වර්ක් ලේයර් එක ජාල ස්තරය කියලා කියනවා ඔහම ස්තර කීපයක් තියෙනවා උඩට තියෙනවා තව මේ ස්තර තුන ගැන විශේෂයෙන් කතා කරන්න යනවා මේකේ භෞතික ස්තරයේ වැඩ කරන උපාංගයක් තමයි හබ් එක නමුත් මේ මෙයාට කවුද ස්විච් එකට පුළුවන්කම තියෙනවා දෙවන ස්තරය දක්වා ක්‍රියාත්මක වෙන්න දෙවන ස්තරයේ වෙනකොට වැඩ කරන්න පුළුවන් ස්විච් එකට ඒ කියන්නේ ස්විච් එක හැම වෙලේම ටිකක් බුද්ධිමත්ව වැඩ කරන කෙනෙක් තමයි මේ ස්විච් එක කියන්නේ රයිට් දැන් දැන් මේ ස්විච් එක නැත්නම් ස්විච් එක ගත්තාම මෙන්න මේ වගේ මොන ස්විච් එකක් කොහොම තියෙනවා කියලා හිතන්න මේක තමයි ස්විච් එක ඉතින් මේකට මෙහෙම උපාංග සම්බන්ධ කරලා තියෙනවා මෙහෙම උපාංග සම්බන්ධ කරලා තියෙනවා ස්විච් එකේ හැකියාවක් තියෙනවා ABC කියලා අපි කොහොම නම් කරනවා ABCD දැන් A කම්පියුටර් එකට අවශ්‍ය වෙනවා B කම්පියුටර් එකට දත්ත සම්ප්‍රේෂණය කරන්න ඉස්සෙල්ලා වගේ හබ් එකේ වගේ හැබැයි ස්විච් එක ටිකක් බුද්ධිමත් උපාංගයක් නිසා මේ ස්විච් එකට එන දත්ත එයාට පුළුවන්කම තියෙනවා හරිම උපාංගේ හොයලා යවන්න. හරිම උපාංගේ හොයලා යවන්න පුළුවන්කම තියෙනවා. එතන මේ උපාංගයට ආවට පස්සේ එයා ඒක ලබා ගැනීම කරනවා වෙන කිසිම කෙනෙකුට මේක යවන්නේ නැහැ එයා. හරිද? ඉතින් එයාට පුළුවන්කම තියෙනවා හරිම විදිහට මේ දත්ත සම්ප්‍රේෂණය කරන්න. එයා කරන්නේ මේක මෙහෙමයි. මෙයා කරන්නේ MAC address එක පාවිච්චි කරලා. MAC address එක ගැන අපි කලින් කතා කරා. එක එක පරිගණක අනන්‍ය වහඳුන ගන්න MAC address එකක් තියෙන බව. ඉතින් MAC address එක යොදාගෙන තමයි AA පරිගණක අනන්‍යව හඳුනා ගැනීම කරන්නේ. මෙතන මේ A කම්පියුටර් එකේ ඉඳලා B කම්පියුටර් දත්ත සම්ප්‍රේෂණය කරනකොට A එන දත්තවල මෙයාගේ MAC address එක සඳහන් කරලා තියෙනවා. මෙයාගේ MAC address එක සඳහන් කරලා තියෙනවා. ඒ MAC address එක කියවලා බලනවා කවුද ස්විච් එක කියවලා බලලා ඒක මෙතෙන්ට අදාළ උපාංගයට යවනවා. හැබැයි එහෙම කියවලා බැලුවට ඒක හරියටම මේ port එකට සම්බන්ධ කරලා තියෙන කියලා එයා කොහොමද දන්නේ? හරියට MAC address එක කියවනවා switch එක MAC address එක කියවුවට පස්සේ හරියට මෙයා කොහොමද දන්නේ මෙන්න මේ port එකේ තමයි මේ MAC address එක තියෙන්නේ කියලා. එයා ඒකට cable එකක් මෙහෙම වගුවක් පවත්වාගෙන යනවා. ඒ වගුවේ තියෙනවා MAC address එකයි ඒක සම්බන්ධ කරලා තියෙන port එකයි. MAC address එකයි ඒක සම්බන්ධ කරලා තියෙන මොන port එකද කියලා එයා ගාව වගුවක් තියාගෙන ඉන්නවා. අපි ඒකට කියනවා MAC address table එක කියලා. MAC address table එක. MAC address table එක දිහා බලනවා MAC address table එක දිහා බලලා එයා හොයා ගන්නවා ආ මේ port එකේ තමයි මෙයා සම්බන්ධ කරලා තියෙන. එහෙනම් මෙතෙන්ට යවන්න ඕනේ කියලා හරියටම උපාංගයට යවීම කරනවා. right බුද්ධිමත්ව වැඩ කරනවා switch එක. හරිද? එතකොට ඉස්සෙල්ල hub එකේදී පහසුකම නැහැ. එයා ඕන කෙනෙකුට යවලා දානවා. නමුත් මේකෙදී එහෙම නැහැ. නිවැරදි උපාංගයට හොයලා යවනවා. නිවැරදි උපාංගයට හොයලා යවන්නේ හැම වෙලේම MAC address එකේ. MAC address එකෙන් ඒ port එක හොයාගෙන ඒ port එකට හරියටම යවනවා. MAC address table එකක් කියලා එයා switch එකේ පවත්වාගෙන යනවා. MAC address table එක MAC address table එකේ තියෙන MAC address එකයි ඒක සම්බන්ධ කරලා තියෙන port එකයි ඒකෙන් තමයි යා හොයාගන්නේ කොයි port එකද මේක යවන්න ඕනේ කියන එක. Switch එක තවද ගැද්දක් තියෙනවා. Switch එකට පුළුවන්කම තියෙනවා unicast. Unicast multicast
multicast ඒ වගේම broadcast broadcast මේ තුනම කරන්න පුළුවන් unicast කියලා කියන්නේ එක උපාංගයකින් තව උපාංගයකට යනවා unicast කියලා කියන්නේ multicast කියලා කියන්නේ එක උපාංගයකින් උපාංග කීපයකට යනවාට broadcast කියලා කියන්නේ ඒ ඩාටාට සම්බන්ධ කරගෙන සීලු දිනාට යනවාට අපි කියනවා broadcast කරනවා කියලා ඉතින් මේ තුනම කරන්න පුළුවන් මේ switch එකට හබ් එකට බ්‍රෝඩ්කාස්ට් කිරීම විතරයි කරන්න පුළුවන්. එයාට පුළුවන් කමක් නැහැ. එක එකනා හොය හොය යවන්න, කීප දෙනෙක් හොයලා යවන්න. එයාට පුළුවන් හැමෝටම යවන එක විතරයි එකපාර කරන්න පුළුවන්. එයාට බ්‍රෝඩ්කාස්ට් විතරයි යාඩ කරන්න පුළුවන්. ස්විච් එක හැම නෙවෙයි ස්විච් එක. එයාට පුළුවන් යුනිකාස්ට්, මල්ටිකාස්ට් සහ බ්‍රෝඩ්කාස්ට් කිරීම කරන්න. අපිට මේ නෝට් එක පොඩ්ඩක් වැදගත්. යුනිකාස්ට්, මල්ටිකාස්ට්, බ්‍රෝඩ්කාස්ට් අපිට මේක අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ නෝට් එකත් අපි කොහේ හරි දාගෙන යන්න යනවා. ඒක අපි හිතමු ස්විච් එක ලියලා ඉවර වුණාට පස්සේ ස්විච් එකේ කතාව ලියලා ඉවර වුණාට පස්සේ අපි යුනිකාස්ට්, මල්ටිකාස්ට්, බ්‍රෝඩ්කාස්ට් කියන එකත් පොඩ්ඩක් ලියා මොකද ඒකත් අපිට වැදගත් වෙනවා භාගයට අවශ්‍ය වෙනවා සහ ඉදිරියේදී කතා කරන දේවල් වලටත් ඒක අවශ්‍ය වෙන හින්දා පොඩි නෝට් එකක් යුනිකාස්ට් මල්ටිකාස්ට් බ්‍රෝඩ්කාස්ට් කියලා දාගෙන යන ස්විච් එකේ කතාව යොමුනට පස්සේ රයිට් ස්විච් එක පූර්ණ දීපතාකාර දත් සම්ප්‍රේෂණය කරනවා ඒ නිසා වේගවත් වෙනවා පූර්ණ දීපතාකාර දත් සම්ප්‍රේෂණය කරනවා හබ් එකේදී කිව්වා එක එක උපාංගයක කලාප පල්ල බෙදලා යනවා කියලා එහෙම නෙවෙයි ස්විච් එකේදී එක එක උපාංගය සඳහා වෙන් වූ කලාප පල්ලක් තියෙන නිසා කොහොමවත් දත් සම්ප්‍රේෂණය වේගවත් වෙනවා ස්විච් එකේදී ස්විච් එක ඒ නිසා අර බුද්ධිමත් වැඩ කරන හින්දා මැක්කැබ්ස් හඳුනා ගන්න පුළුවන් හින්දා එයා මේ දෙවන ස්තරයේ දක්වාම OSI ආකෘතිය ක්‍රියාත්මක වෙනවා ස්විච් එක. ඉතින් ස්විච් එක හැම වෙලේම හබ් එකට වඩා ඉස්සරහින් ඉන්නේ. මිල පොඩ්ඩක් වැඩි ස්විච් එකේ. නමුත් කාර්යක්ෂමතාවය ගත්තාම බුද්ධිමත් බව ගත්තාම මේ ස්විච් එක ඊට වඩා හබ් එකට වඩා ටිකක් ඉස්සරහින් ඉන්නේ. රයිට්. ඔක තමයි ස්විච් එකේ කතාව. රයිට්. එතකොට අපි කිව්වා මේ ස්විච් එක හැකියාව තියෙනවා data link layer එක දක්වාම වැඩ කරන්න. ඒතර හබ් එක වැඩ කරන්නේ පළවෙනි ස්තරයේ විතරයි. ස්විච් එක වැඩ කරනවා දෙවෙනි ස්තරයේ වෙනකම්. right then අපි මෙහෙම ලියමු පොඩි note එකක් මෙතන දාගෙන යන්න. note එකක් දාගෙන යන්න. ස්විච් එකට පුළුවන්කම තියෙනවා නේද MAC address හඳුනා ගන්න. MAC address හඳුනා ගැනීම කරන්න පුළුවන් ස්විච් එකට. ඒ නිසා අපි කියනවා දෙවෙනි ස්තරයේ වැඩ කරනවා කියලා ස්විච් එක. MAC address හඳුනා ගැනීම කරන්න පුළුවන්. හරි. right then මෙන්න අපි slide එක අපව පොඩ්ඩක් දා ස්විච් එක ගැන කතා කරන්න. ස්විච් එකේ මේ බලන්න ඉස්සෙල්ලා හබ් එකට වඩා ස්විච් එකේ ගොඩක් පෝට්ස් තියෙනවා. හබ් එකත් අපිට විවිධ පෝට්ස් වල ප්‍රමාණයකින් ගන්න පුළුවන්. ස්විච් එකේ ඊට වඩා වැඩි පෝට්ස් ප්‍රමාණයකින් ගොඩක් ලාට ගන්න පුළුවන්. ඒතර 24 පෝට්ස් වගේ ප්‍රමාණයකින් මේ ස්විච් මිලදී ගන්න පුළුවන්. ස්විච් එක පොඩක් මිලෙන් වැඩි. මේකේ සංකේතයක් විශේෂ සංකේතයක් තියෙනවා. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. මේ තියෙනවා දැන් මේ තියෙන සංකේතය ඉස්සෙල්ලා කටට පොඩ්ඩක් වෙනස්. අපි ඉස්සෙල්ලා එකක් පොඩ්ඩක් ආපහු බලමු. ඉස්සෙල්ලා සංකේතයේ තිබුණේ මෙන්න මෙහෙම. ඉස්සෙල්ලා සංකේතයේ තිබුණේ හබ් එකේ සංකේතයේ තිබුණේ මෙන්න මෙහෙම. එක පැත්තකට ඊතලයක් වෙන විදිහට. දැන් ස්විච් එක සංකේතය මෙන්න මෙහෙම දෙපැත්තට යන ඊතලයක් විදිහටයි දක්වලා තියෙන්නේ. එතකොට මඩක් මතක තියාගන්න මේ සංකේත භාවිත කරලා විභාගයට අඳින්න කියන්නේ නෑ උගලන්ට. හැබැයි අඳ කියලා වැරදි දාන්නෙත් නෑ. මොකද එකපාරක් විභාග ප්‍රශ්න පත්‍රයේ මාකිස් කීම කි එහෙම දාලා තිබා පහළ සංකේත මෙහෙම සම්මත සංකේත භාවිත කරලා තිබුණත් ඒක ලකුණු දෙන්න කියලා මෙහෙම සම්මත සංකේත තිබුණත් ගැටලුවක් නැහැ ඒක දන්නව නම් පාවිච්චි කරන්න ඒක පාවිච්චි නොකරා කියලා ලකුණු අඩු කරන්නේවත් නැහැ ඒ නිසා මම ඔය අමතර දැනුමක් අවශ්‍ය නිසා තමයි ස්විච් එකේ දාලා සම්මත සංකේතය උගලන්ට පොඩ්ඩක් පෙන්වන්නේ අපි සාමාන්‍ය ඩයග්‍රෑම් එකක් අඳිනකොට ඔන්න ඔයගේ සම්මත සංකේත දාලා තමයි අඳින්නේ නමුත් ඔයගොල්ලන්ගේ ඒ ලෙවල් විභාගෙදී ඒක බලාපොරොත්තු වෙන්නේ නැති නිසා ඒක එච්චර වද වෙන්නත් ඕනේ නැහැ. නමුත් ඉතින් දැනගත්තොත් හොඳයි. රයිට්. එනිසයි කිව්වේ. රයිට් පොයින්ට් එක ලියාගෙන යන් ස්විච් එක ගැන මම කාරණා ගණනාවක් කිව්වා. ස්විච් එක ගැන කාරණා ගණනාවක් කිව්වා. අපි පොයින්ට් දාගෙන ලියාගෙන යන්න. රයිට් පළවෙනි එක ලියන්න. පළවෙනි එක ලියන්න. පරිගණක ජාලයේ උපාංග සම්බන්ධ කිරීමට භාවිත කරයි. දෙවෙනි පොයින්ට් එක දාන්න දෙවෙනි පොයින්ට් එක උපාංග අතර සංනිවේදනයේදී
උපාංගතර සංනිවේදනයේදී උපාංගත සංනිවේදනයේදී නිවැරදි උපාංගය හඳුනා ගැනීමේ හැකියාව ඇත. නිවැරදි උපාංගය හඳුනා ගැනීමේ හැකියාව ඇත. නිවැරදි උපාංගය හඳුනා ගැනීමේ හැකියාව ඇත. තුන්වෙනි පොයින්ට් එක දාන්න. उपांग हंदुनागनीम सदहा उपांग हंदुनागनीम सदहा उपांग हंदुनागनीम सदहा सालक करुणाक ने थे अरुतिका उपांग हंदुनागनीम सदहा मैक एड्रेस मैक एड्रेस MAC address එක දිගටම ලියන්න ඕනේ අපි කලින් ලියපු නිසා දැන් ලියන්න ඕනේ MAC address උපාංග හඳුනා ගැනීම සඳහා MAC address භාවිත කරයි MAC address භාවිත කරයි उपांग संबंध भावित कंप्यूटर्स नेटवर्क प्रिंट पुलवांगा संबंध पुलवांग उपांग उपांग संबंध भावित उपांग सन्नी उपांगे हंधुनागनी उपांगे हंधुनागनी उपांग हंधुनागनी भावित कराए උපාංග හඳුනා ගැනීම සඳහා MAC address භාවිත කරයි. right දැන් ඊළඟ point එක ලියන්න ඕනේ MAC address භාවිත කරයි කියලා ලියුවොත් ඊළඟ point එක ලියන්න ඕනේ සුචේතුල MAC address table MAC address table MAC address table එකක් පවත්වාගෙන යමින් MAC address table එකක් පවත්වාගෙන යමින් සේවා කියා කියනවා සුචය මගින් MAC address table එකක් පවත්වාගෙන යමින් සුචේ මගින් MAC address table එකක් පවත්වාගෙන යමින් එම වගුවට අනුව සන්නිවේදනය කළ යුතු සන්නිවේදනය කළ යුතු උපාංගය සහිත සන්නිවේදනය කළ යුතු උපාංගය සහිත
සන්නිවේදනය කළ යුතු උපාංගය සහිත port port එක port එක හඳුනා ගනි සන්නිවේදනය කළ යුතු port එක හඳුනා ගනි සන්නිවේදනය කළ යුතු පෝට් එක හඳුනා ගනි. හරි. ඊළඟ පොයින්ට් එක දාන්න. ඊළඟ පොයින්ට් එක. ඊළඟ පොයින්ට් එක. ඔයසය ආකෘතියේ ओएसआई आकृतिये ओएसआई आकृतिये देवन स्तरय देवन स्तरय अभी क्या डेटा लिंक लेक नेतन दात संधान स्तरय देवन स्तरय क्रियात्मक उपांग्य देवन स्तरय क्रियात्मक उपांग्य लेसा हंदुनवाई देवन स्तरे क्रियात्मक उपांग अक्ले सहांदुनवाई ඊළඟ පොයින්ට් එක පූර්ණ ද්විපද ආකාරයෙන් සංනිවේදනය කරයි 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 ඊළඟට unicast multicast broadcast screen එකේ තියෙනවා unicast multicast broadcast unicast multicast broadcast එකන පොඩි පැහැදිලි කිරීමක් මම switch එකට පස්සේ කියන්න unicast කියන්නේ මොකද්ද අපි දැන් දන්නවා unicast කියන්නේ එක පරිගණකයකින් නැත්නම් එක උපාංගයකින් තව උපාංගයකට සංනිවේදනය කරන එක unicast multicast කියලා කියන්නේ එක උපාංගයකින් තවත් උපාංග කීපයකට සංනිවේදනය කරනවා multicast කියලා කියනවා ब्रॉडकास्ट කියලා කියන්නේ එක උපාගයකින් සියලුම උපාංග වලට එකවර සංනිවේදනය කරනවා අපි කියන්නේ ब्रॉडकास्ट කියලා. ඒතර අපි ඒක දන්නවා. නමුත් පොඩි නෝට් එකක් දාගෙන මෙයන්. එතකොට කියන්නේ unicast multicast broadcast සිදු කළ හැකිය. සිදු කළ හැකිය. සයි කියනු unicast multicast broadcast සිදු කළ හැකිය unicast multicast broadcast සිදු කළ හැකිය තව එකක් තියනවා ලියන්න සඳහාම වෙන්නු
සුචේ සෑම ද්වාරයක් සඳහාම වෙන්න ඕන. වෙන වෙනම කලාප පල්ලක් පවතින බැවින් 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 දත් සම්ප්‍රේෂණයේ වේගවත්ය දත් සම්ප්‍රේෂණයේ වේගවත්ය දත් සම්ප්‍රේෂණයේ වේගවත්ය දත් සම්ප්‍රේෂණයේ වේගවත්ය රයිඩින් තවත් දෙයක් තියෙනවා කියන්න මේ ස්විච් එක ගනිද්දී සමහර ස්විචස් තියෙනවා ලේයර් 3 එක දක්වාම වැඩ කරන්න පුළුවන් ස්විච්. එතකොට එයාට පුළුවන්කම තියෙනවා ෆිසිකල් ලේයර් එක දැසේ ඩේටා ලින්ක් ලේයර් එක දැසේ නෙට්වර්ක් ලේයර් එක නෙට්වර්ක් ලේයර් එක දක්වාම වැඩ කරන්න. ඒ කියන්නේ සමහර ස්විච් අපි වැඩ කියනවා ලෙවල් 3 ස්විච් එකක්. level 3 switch එකක් කියලා කියනවා. එහෙමත් නැත්නම් බහුස්තර switch එක කියලා කියනවා. එහෙමත් නැත්නම් ඉංග්‍රීසියෙන් multi layer switch එකක් කියලා කියනවා. ඉතින් හේතුව එයාට පුළුවන්කම තියෙනවා මේ network layer එක දක්වාම ක්‍රියාකාරීත්වය කරන්න. සමහර වෙලාවට අපි දැන් network layer එකේ වැඩ කරන හොඳම උපාංගයක් විදිහට තමයි අපි route එක හඳුන්වන්නේ. route එක හඳුන්වන්නේ. ඉතින් route එකේ ක්‍රියාකාරීත්වයට සමානව ක්‍රියා කරන්න පුළුවන් රවුට් එක තරම මිල අධිකත් නැති උපාංගයක් විදිහට සලකන්න පුළුවන් ස්විච් එක. ඒ නිසා සමහර වෙලාවට මේ රවුට් එක පාවිච්චි කරනවා වෙනකොට ස්විච් එකක් ලේයර් 3 ස්විච් එකක් යොදා ගැනීමත් හැකියාව තියෙනවා. එතකොට සමහර අවස්ථාවලදී ලේයර් 3 ස්විච් එක යොදා ගන්නවා රවුට් එක වෙනකොට ඔය ස්ථානීය ප්‍රදේශ ජාල කීපයක් එකිනෙක සම්බන්ධ කරන්න අවශ්‍ය වුණා. ඉතින් ඒකනත් පොඩි වාක්‍යයක් ලියා ගන්න වෙනවා. මොකද ඒක විභාගයට ආලා තියෙනවා. විභාගයට අහලා තියෙනවා සහ ඕගලන්ට යොදන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ඒකනත් පොඩි නෝට් එකක් දාගමු. layer 3 switch එක ගැන right බහුස්තර switch එක කියලා කියනවා නැත්නම් multi layer switch එක කියලා කියනවා layer 3 switch එක කියලා කියනවා කොහොම කිව්වත් මේක එක විදිහට තමයි යන්නේ හරිද right ඊළඟට ලියන්න මෙන්න මෙහෙම තව point එකක් දාන්න තව point එකක් දාන්න මෙහෙම තව point එකක් දාන්න තව point එකක් දාන්න මෙහෙම OSI ආකෘතියේදී OSI ආකෘතියේදී OSI ආකෘතියේදී OSI ආකෘතියේදී OSI ආකෘතියේදී තුන්වන ස්තරයේ ක්‍රියාත්මක විය හැකි OSI ආකෘතියේදී තුන්වන ස්තරයේ ක්‍රියාත්මක විය හැකි සුච පවති සුච පවති ඒවා 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 බහු ස්තර සුච බහු ස්තර සුච මල්ටි ලේයර් ස්විච් මල්ටි ලේයර් ස්විච් බහු ස්තර සුච තවත් නමක් කියන්නේ L3 ස්විච් ලෙස හඳුන්වයි L3 switch ලෙස හඳුන්වයි
right ඔන්න ස්විච් එක කතාව ස්විච් එක කතාව එතකොට ඉවරයි ස්විච් එක කියන්නේ ටිකක් බුද්ධිමත් උපාංගයක් කියලා කිව්වේ ඊටත් වඩා බුද්ධිමත් උපාංගයක් තමයි රවුට් එක ඊළඟට අපි කතා කරන්නේ රවුට් එක ගැන මේ රවුට් එක කියන්නේ ඊටත් වඩා බුද්ධිමත් උපාංගයක් ටිකක් හොඳින් ක්‍රියාත්මක වෙන්න පුළුවන් එයාට පුළුවන් හැකියාව තියෙනවා ජාල එකිනෙක සම්බන්ධ කිරීම කරන්න ජාල එකිනෙක සම්බන්ධ කිරීම කරන්න පුළුවන් රවුට් එකට ඉතින් ස්විච් එක ගැන කතා කරනකොට ස්විච් එකේ අපි කිව්වා ස්විච් එකයි හබ් එකයි දෙකම පාවිච්චි කරේ ඒ ජාලයේ උපාංග එකිනෙක සම්බන්ධ කරන්න කියලා විශේෂ ස්විච් එකක් ගැන කිව්වා ඒවා අර ස්ථානීය ප්‍රදේශ ජාල එකිනෙක සම්බන්ධ කරන්න පුළුවන් කියලා විශේෂ ස්විච් එකක් ගැන කිව්වා ඒක බහුස්තර ස්විච් එහෙම නැත්නම් අපි කිව්වා ඒකට මල්ටි ලේයර් ස්විච් එහෙම නැත්නම් L3 ස්විච් එක කියලා කිව්වා ඒක වෙනයි සාමාන්‍ය ස්විච් එක ගත්තොත් එහෙම සාමාන්‍ය ස්විච් එක වැඩ කරන්නේ දෙවන ස්තරයේදී ඒත් එක්කම හබ් එක වැඩ කරන්නේ පළවෙනි ස්තරයේදී මේ දෙකම පාවිච්චි කරන්නේ උපාංග එකිනෙක සම්බන්ධ කිරීම සඳහා තමයි. නමුත් මේ ස්විච් එක ගත්ත රවුටර් එක ගත්තාම රවුටර් එකට පුළුවන්කම තියෙනවා මේ වගේ පරිගණක ජාල දෙකක් එකිනෙක සම්බන්ධ කර ගැනීම කරන්න. කොහොම ජාල දෙකක් එකිනෙක සම්බන්ධ කර ගැනීම කරන්න පුළුවන්? මේක අපි හිතමු ස්විච් එකක්. මේකත් අපි හිතමු ස්විච් එකක් කියලා. කොහොම මේක තියෙන්නේ රවුටර් එකක්. ඔන්නෝම. රවුටර් එකක් අපි සිංහලෙන් කියනවා මං හසුරුව කියලා. මං හසුරුව කියන එක වචනේ තේරුම මාර්ගය පෙන්වන්න. මාර්ගය පෙන්වන්න නැත්නම් මාර්ගය හොයලා දෙන එක නා මං හසුරුව. ඒ කියන්නේ මේකයි. දැන් අපි හිතමු A කම්පියුටර් එක මෙතන තියෙන ඉසෙට් කම්පියුටර් එක. මේ A කම්පියුටර් එක මේ ඉසෙට් කම්පියුටර් එක. දැන් A කම්පියුටර් එකේ ඉඳලා පණිවිඩයක් යවන්න ඕනි වුනහම ඒක මේ ස්විච් එක හරහා ඇවිල්ලා රවුටර් එකට ගිහිල්ලා මේ රවුටර් එකේ මේ ඉන්ටර්ෆේස් එක දෙනවා. රවුටර් එකේ ඉන්ටර්ෆේස් එක දෙනවා. මේ රවුටර් එකේ ඉන්ටර්ෆේස් එක කියනවා විශේෂ නමක් ගේට්වේ එක. ගේට්වේ එක කියලා කියනවා අපි ඒකට පස්සේ කතා කරමු. අපි සරලවම මේ උපාංගන ඉස්සලා කතා කරන් ගිහිල්ලා ඊළඟ වතාවේ මේව කතා කරනකොට මේ සෑම දෙයක් ගැනම අපි කතා කරනවා මේ ටියුට් එකේ දිගටම ඕවා දක්වලා තියෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් නෑ අපි දැන් ඒක අමතක කරමු. ගේට්වේ කියලා ගත්තා නමුත් අමතක කරමු. රයිට් මෙතෙන්ට එනවා. මෙතෙන්ට ඇවිල්ලා මේ රවුට් එක හොයලා දෙනවා. මෙයා යන පාර. මෙයාට යන්න ඕනේ පාර. මෙයාට යන්න ඕනේ පාර හොයලා දෙනවා. එහෙම පාර හොයලා දීලා මෙයාට කියනවා රයිට් මෙතනින් මේක පාස් කරනකොට මෙතනින් ගිහලා රයිට් වම මෙහෙම ගිහලා මෙහෙම යන්න. රයිට් එතකොට මේ යවන දත්ත මේ දත්ත මේක හරහා ගිහිල්ලා එයා හරියට පාර හොයලා දීලා ඊළඟ නෙට්වර්ක් එකට ගිහිල්ලා ඊළඟ නෙට්වර්ක් එකේ අදාළ උපාංගයට යන්න අවශ්‍ය පාර පෙන්වන එක මෙයා කරනවා. රයිට් අවශ්‍ය පාර පෙන්වන එක මෙයා කරනවා. එතකොට ඒක තමයි රවුට් එකේ ප්‍රධාන කාර්යය. රයිට් එතකොට යුනිකාස් මල්ටිකාස් බ්‍රෝඩ්කාස් ගැන කතාවක් තියුණා එක කියනවා නේද කියලා මට ඒක අතර මතකුණා මම දැන් ඒක දෙනවා නෝට් එක ස්විච් එකෙන් පස්සේ ඒක නෝට් එකක් ක්ලීනවා කියලා කිව්වා ඔහු මට ඒක මතකුණා රයිට් දැන් දෙනවා ඒක මේක පොඩ්ඩක් දැන් පටන් ගත්තා මේ කියන්නම් මේක කියලා නෝට් එක දෙන්න කලින් යුනිකාස් මල්ටිකාස් බ්‍රෝඩ්කාස් කියලා ඉන්නවා රයිට් දැන් මේ රවුට් එක ප්‍රධාන කාර්යය වෙන්නේ නෙට්වර්ක් එකිනෙක සම්බන්ධ කරන එක වගේම අර දත්ත නිවැරදි ස්ථානයේ කොහෙන්ද නිවැරදි නෙට්වර්ක් එක පෙන්වන එක තමයි මෙයාගේ වැඩේ. මේ එක නෙට්වර්ක් එකකින් එන දත්ත වෙනත් නෙට්වර්ක් එකකට නිවැරදි මඟ පෙන්වීම මෙයා කරනවා. ඒක තමයි රවුටර් එකේ වැඩේ. ඉතින් මේ රවුටර් එක ගත්තාම රවුටර් එකට හැකියාව තියෙනවා OSI ආකෘතියේ 3 ස්තරයේ දක්වා වැඩ කරන්න. OSI ආකෘතියේ 3 ස්තරයේ දක්වා වැඩ කරනවා කියලා කියන්නේ එයාට පුළුවන් නෙට්වර්ක් ලේයර් එක. එහෙම නැත්නම් ජාල ස්තරයේ දක්වා ක්‍රියාත්මක වෙන්න. ජාල ස්තරයේ දක්වා ක්‍රියාත්මක වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ජාල ස්තරයේ දක්වා ක්‍රියාත්මක වෙනකොට එයාට හැකියාව තියෙනවා MAC address හඳුනගන්න ඒත් එකම මේ තුන්වෙනි ස්තරයේදී ක්‍රියාත්මක වෙන ලිපින වර්ගය තමයි IP address එක IP address එක හඳුනා ගැනීමත් කරන්න පුළුවන් IP address එකත් හඳුනා ගැනීම කරන්න පුළුවන් ඒතර IP address සහ MAC address දෙකම හඳුනගන්න පුළුවන් මේ net මේ route එකට ඒත් එක්කම එයාගේ තව වැදගත්කමක් තියෙනවා මේ route එකේ දත්ත මේ network ස්තරයේදී දත්ත හසුරවන්නේ packet කියලා පැකට් කියලා තමයි දත්ත හසුරවන්නේ නෙට්වර්ක් ස්තරයේදී. ඊට පස්සේ මෙන්න මේ අපි ඉස්සෙල්ලා කතා කරපු data link layer එකේ දත්ත හසුරවන්නේ frames කියලා. frames නැත්නම් RAM කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ දත්ත සන්ධාන ස්තරයේ දත්ත යවනකොට ඒවා frames විදිහට යවන්නේ RAM විදිහට යවන්නේ. මේ නෙට්වර්ක් ස්තරයෙන් දත්ත යවනකොට ඒවා යවන්නේ ඒවා හසුරවන්නේ පැකට් විදිහට. ඒක ගැන පස්සේ කියන්නම් අපෝ තව ඉස්සරහට යනකොට මේ භෞතික ස්තරයේදී physical layer එකේදී අපි දත්ත හසුරවන්නේ එක බිඳුව කියලා තමයි දත්ත හසුරවන්නේ ඒ නිසා bits කියලා කියනවා ඒවට bit විදිය තමයි දත්ත හැසිරීම කරන්නේ right දැන් සරලව මම පැහැදිලි කරනවා මේ route එකේ කාර්යයන් වෙන්නේ අයන්න පුළුවන්කම තියෙනවා ජාල දෙකක් එහෙම නැත්නම් එකිනෙකට වෙනස් ජාල දෙකක් එකිනෙකට සම්බන්ධ කර ගැනීම කරන්න ඒත් එක්කම යන්න පුළුවන්කම තියෙනවා නිවැරදි මඟ පෙන්වීම කරන්න දත්ත සඳහා right then ඉතින් එහාට කියන්න කලින් ඒක නෝට් එකක් කියන්න කලින් අපි යුනිකාස් මල්ටිකාස් බ්‍රෝඩ්කාස්ට් කරන පොඩි නෝට් එකක් දාලිමු ඒක අවශ්‍ය වෙන හින්දා අපිට ඉස්සරහට
යුනිකාස්ට් කියලා ඉස්සරහ ලියන්න අලුත් මාතෘකාවක් විදිහට ලියන්න එක යුනිකාස්ට් යුනිකාස්ට් කියලා ලියන්න මෙහෙම යුනිකාස්ට් යුනිකාස්ට් කියලා ලියන්න एक लियांड एक उपांग्याक मगिन एक उपांग्याक मगिन तवत एक उपांग्यकर दत्त सन्निवेदनय निकास के लिए क्या ने एक उपांग्यक मगिन तवत उपांग्य कटा तत्सानी बेदने इधर वसे देवनी के लिए ना मल्टीकास्ट 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 एक लिए अंडे एक उपांग्यक मगिन एक उपांग्यक मगिन उपांग की पेगड़े का बार उपांग की पेगड़े का बार सन्निवेदने कराए इलाकटली अंड ब्रॉडकास्ट एकटली अंड ब्रॉडकास्ट किन एकटली अंड एक उपांग्यक मगिन जाले सिलु उपांग वलट जाले सिलु उपांग वलट एक बार सन्निवेदने कराई एक बार सन्निवेदने कराई एक बार सन्निवेदने कराए राइट इलगट मातृकावलिया मंग हासुरुव राउटिंग जाल परिगणक जाल
එකිනෙක සම්බන්ධ කිරීමට භාවිත කරයි. පරිගණක ජාලය එකිනෙක සම්බන්ධ කිරීමට භාවිත කරයි. පරිගණක ජාලය එකිනෙක සම්බන්ධ කිරීමට භාවිත කරයි. ඊළඟ පොයින්ට් එක පරිගණක ජාල හරහා සන්නිවේදනයේදී දත්ත පැකට් අපි ලියමු ඩේටා පැකට් කියලා. මම කිව්වා ජාලයක් හරහා සන්නිවේදනය කරන රවුටර් එකක් හරහා සන්නිවේදනය කරන ඩේටා පැකට්ස් විදිහට තමයි යන්නේ. තුන්වෙනි ස්තරයේදී වැඩ කරන්නේ ඩේටා පැකට්ස්. දෙවෙනි ස්තරයේදී වැඩ කරන්නේ ෆ්‍රේම්ස්. එහෙම නැත්නම් RAM. ඒතර එන්සර් දත්ත පැකට් කියලා ලියුවේ. පරිගණක ජාලයක් හරහා සන්නිවේදනයේදී දත්ත පැකට් සඳහා ඩේටා පැකට්ස් කියලා දියන්නේ. දත්ත පැකට් සඳහා. දත්ත පැකට් සඳහා. නිවැරදි මඟ පෙන්වීම සිදු කරයි. රයිට් දැන් ආයෙත් චුට්ටක් අහගන්න. දැන් ඔන්න මෙතන A කම්පියුටර් එක මෙතන E set කම්පියුටර් එක. මේ මැසේජ් එක එනවා මෙතෙන්ට. මෙයාට යවන්න ඕනේ පණිවිඩයක් තියෙනවා. ඒ පණිවිඩය මෙතෙන්ට එනවා. දැන් ඔන්න රවුන්ඩ් එක ආවට ආවට පස්සේ රවුන්ඩ් එකට A දත්ත පැකට් එක ආවට පස්සේ පැකට් එකේ තියෙනවා අපි මේක ඇත්තරම මෙහෙම එකපාර මෙහෙම පැකට් එකක් එනවා නෙවෙයි. ඒකට වෙන ක්‍රමයක් තියෙනවා. ඒක තව පොඩ්ඩකින් කියනවා. පස්සේ මෙතන එන පැකට් එක කියලා දැන් මේ පැකට් එකේ තියෙනවා මෙයාගේ ඇඩ්‍රස් එක. IP ඇඩ්‍රස් එක තියෙනවා. IP ඇඩ්‍රස් එක තියෙනවා. මේ IP ඇඩ්‍රස් එක ගත්තාම මේ IP ඇඩ්‍රස් එක මෙයා අරගෙන බලනවා මේ කාටද මේක යවන්න තියෙන්නේ කාටද මේක යවන්න තියෙන්නේ කියලා බලනවා කාටද මේක යවන්න තියෙන්නේ කියලා බලුවාම එයා තේරුම් ගන්නවා මෙන්න මේ network එකේ තමයි මේක ඉන්නේ මේක යවන්න තියෙන්නේ මේ network එකට තමයි යවන්න තියෙන්නේ කියලා එයා තේරුම් ගන්නවා ඇත්තට මෙයා කොහොමද තේරුම් ගන්නේ එයා තේරුම් ගන්න එයා ගාව තියෙනවා routing table එකක් අර MAC address table එකක් switch එකේ තියෙනවා වගේ මෙයා ගාව තියෙනවා routing table එකක් ඒ රවුටින් ටේබල් එකේ තියෙනවා එයාට සම්බන්ධව ඉන්න සියලුම ජාලවල ලිපිනයන් සියලුම ජාලවල ලිපිනයන් මේ රවුටින් ටේබල් එකේ තියෙනවා ඉතින් රවුටින් ටේබල් එක දිහා බලලා එයාට ඒ සඳහා සම්බන්ධතාවයේ ලබා දෙන්න පුළුවන් එකක්ද කියලා හොයලා බලලා පුළුවන් නම් එයා කෙලින්ම ඒක ඒ network එකට යවනවා එහෙමයි කරන්නේ හරිද එහෙම තමයි කරන්නේ ඉතින් රවුටින් ටේබල් එකක් මෙයා ගාව තියෙනවා routing table එකේ පවත්වගෙන routing table එක යාගව තියාගෙන ඉන්නවා එයාට සම්බන්ධතාවය ලබා දෙන්න පුළුවන් network වල ලිපිනයන් එහෙම නැත්නම් ජාල ලිපිනයන් ටික ඒ ජාල ලිපිනයක් කියලා හඳුනගත්තට පස්සේ ඒ අදාළ ජාලයට මේ data packet එක යැවීම කරනවා හරිද එහෙමයි කරන්නේ right then ලියන්න ඊළඟ point එක දාලා ඊළඟ point එක දාලා ලියන්න route මං හසුරුව තුල මං හසුරුව තුල රවුටින් ටේබල් එකක් පවත්වාගෙන යන බැවින්
මං හසුර තුල routing table එකක් පවත්වාගෙන යමින් අවශ්‍ය ජාලය වෙත අවශ්‍ය ජාලය වෙත අවශ්‍ය ජාලය වෙත මග පෙන්වීම සිදු කරයි මග පෙන්වීම සිදු කරයි ඊට පස්සේ අපි කතා කරන්න යනවා ඇත්තටම එක කම්පියුටර් එකකින් තව කම්පියුටර් එකකට තව නෙට්වර්ක් එකකින් තව කම්පියුටර් එක data සන්නිවේදනය කරන්නේ කොහොමද කියලා ඒක ඇත්තටම ඒ අනිත් කම්පියුටර් එකේ තියෙන IP address එක අරගෙන data packet එකක් හදලා ඒ data packet එකේ IP address එක දාලා ඊට පස්සේ ඒක ආයේ frame එකක් ඇතුළට දාලා තමයි router එකට යවන්නේ router එක ගාවට ගියාට පස්සේ router key frame එකෙන් එයා අඳුරගෙන ඊට පස්සේ ඒක packet එක අරගෙන තමයි IP address එක හොයාගන්නේ පස්සේ තමයි අලුත් data packet එකක් අලුත් frame එකක් හදලා ඊළඟට network එකට යවන්න. ඒක අපි පස්සේ කතා කරමු. ඒක ගැන ලොකු පාඩමක් තියෙනවා. කොටසක් තියෙනවා කතා කරන්න. ඇත්තටම data සන්නිවේදනය වෙන්නේ කොහොමද කියලා. මම සරලවම UIKිව්වේ. right. අපි ඊගෙන පස්සේ කතා කරමු. දැන් ඊළඟට උපාංග ටික කතා කරලා ඉවර වෙලා. ඊළඟට තියෙනවා bridge එක කතා කරන්න. bridge එක මේ bridge එක sorry. ඊළඟට තියෙනවා අපි repeat එකක් ගැන කතා කරන්න. repeat එකක් කියලා කියන්නේ ඇත්තටම data සම්ප්‍රේෂණයේදී දිගු දුරක් data සම්ප්‍රේෂණය කරන වෙලාවේදී අතරමඟදී සංඥා අනිවාර්යෙන් දුර්වල වෙනවා. එහෙම දුර්වල වුණාට පස්සේ ඒව නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කරලා නැවත සම්ප්‍රේෂණය කරන එකට අපි කියනවා repeat එකක් කියලා. ඒතර සංඥා දිගු දුරක් සම්ප්‍රේෂණය කරන වෙලාවේදී අතරමඟදී සංඥා දුර්වල වෙනවා. දුර්වල වුණාට පස්සේ ඒව නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කරලා යවන එකට අපි කියනවා repeat එකක් කියලා. ඉතින් දිගු දුර සම්ප්‍රේෂණය කරන වෙලාවේදී repeater skip එකක් උනත් භාවිත කරන්න පුළුවන්. එහෙම භාවිත කරලා අපිට දුරකට තිතා දුරකට වැඩි දුරකට data සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව තියෙනවා. ඒකට repeat එකක් කියලා කියන්නේ. right අපි පොඩි note එකක් දාමු ඒකට repeat එකට. ඒකට විශේෂ ගොඩක් විස්තර නැහැ කියන්නේ. පළවෙනි එක දාන්න repeater නැත්නම් ඒකට repeater single තියන් repeater. repeater ලියන්න මෙහෙම repeater කියන එකට මට route එකේ සංකේතය පොඩ්ඩක් පෙන්වන්න බැලුවා නේ අතරේ බලාගන්න සුට්ට route එකේ විශේෂ සංකේතයකින් හඳුන්වනවා route එක ඒ විශේෂ සංකේතය භාවිත වෙනවා network diagram අඳින වෙලාවේදී ඕගොල්ලන්ට ඒක වැදගත් නැහැ නමුත් ටිකක් බලාගන්න මෙන්න මේ සංකේතය භාවිත කරලා අපි route එකක් නිරූපණය කිරීම කරනවා extenders කියලා කියනවා extender කියලා කියනවා දැන් මේ දවස්වල පාවිච්චි කරනවා අපි extend එකක් පාවිච්චි කරනවා wifi signal වැඩි කරගන්න route එකට extend කියලා කියනවා sorry route එකට නෙවෙයි repeat එකට right මෙහෙම ලියන්න repeat එකට උඹට ඇත්තටම සමහර වෙලාවට මේවා රැහන් සහිත හෝ රැහන් රහිත ආකාරයට තියෙන්න පුළුවන් රැහන් සහිත හෝ රැහන් රහිත ආකාරයට තියෙන්න පුළුවන් රැහන් රහිතේවත් තියෙන්න පුළුවන් ඒ වයින් අපිට පුළුවන් සංඥා ප්‍රකෘති තත්ත්ව පත් කරලා නැවත යවන්න ඒකත් අපි ලියමු රැහන් සහිත හෝ රැහන් රහිත විදිහට තියෙන්න පුළුවන් ලියන්න මෙහෙම රැහන් සහිත හෝ රැහන් රහිත ආකාරයෙන් පවතී රහන් සහිත හෝ රහන් රහිත ආකාරයෙන් පවතී. රහන් සහිත හෝ රහන් රහිත ආකාරයෙන් පවතී. ඊළඟ පොයින්ට් එක දාන්න. දුර්වල සංඥා ලබාගෙන දුර්වල සංඥා ලබාගෙන
දුර්ල සංඥා ලබාගෙන ඉහළ ශක්ති මට්ටමක් ලබා දී ඉහළ ශක්ති මට්ටමක් ලබා දී දුර සංඥා ලබාගෙන ඉහළ ශක්ති මට්ටමක් ලබා දී ඉහළ ශක්ති මට්ටමක් ලබා දී නැවත දිගුදුරක් සම්ප්‍රේෂණය කළ හැකිය නැවත දිගුදුරක් සම්ප්‍රේෂණය කළ හැකිය නැවත දිගුදුරක් සම්ප්‍රේෂණය කළ හැකිය දිගු දුරකට සම්ප්‍රේෂණය කිරීමේදී රිපීටර දිගු දුරකට සම්ප්‍රේෂණය කිරීමේදී රිපීටර එකකට වැඩි ගණනක් වුවද භාවිත කළ හැකිය තවත් එක පොයින්ට් එකක් කියන්න රිපීටර්ස් ගැන ආංකිත සංඥාවල අනවශ්‍ය ශබ්ද ඉවත් කර අනවශ්‍ය ශබ්ද ඉවත් කර ආංකිත සංඥාවල අනවශ්‍ය ශබ්ද ඉවත් කර ආංකිත සංඥාවල අනවශ්‍ය ශබ්ද ඉවත් කර ආංකිත සංඥාවල අනවශ්‍ය ශබ්ද ඉවත් කර දුර්වල සංඥා පවා නිවැරදිව හඳුනාගෙන දුර්ල සංඥා පවා නිවැරදිව හඳුනාගෙන නැවත ප්‍රකෘතිමත් කළ හැකිය නැවත ප්‍රකෘතිමත් කළ හැකිය නැවත ප්‍රකෘතිමත් කළ හැකිය නැවත ප්‍රකෘතිමත් කළ හැකිය right. ඔය අපි කතා කරේ රිපීටර්ස් ගැන
ඊළඟ මාතෘකාව තියෙනවා සේතුව නැත්නම් බ්‍රිජ් එක කියන එක. සේතුව නැත්නම් බ්‍රිජ් එක. ඉතින් මේ සේතුව නැත්නම් මේ බ්‍රිජ් එක පාවිච්චි කරන්නේ එකම නියමාවලිය. ඒ කියන්නේ නියමාවලියක් කියන එකත් අපි පොඩ්ඩක් කතා කරලිමු. නියමාවලියක් කියන්නේ මොකක්ද කියලා. නියමාවලියක් කියලා කියන්නේ එක අපි හිතමු කිසියම් කාර්යයක් සඳහා සකස් කරලා තියෙන නියමාවලියක් කියලා කියන්නේ ඒ කාර්ය සඳහා ඒ කාර්ය කළ යුතු ආකාරය දක්වන නීති සමූහයක් නියමාවලියක් කියලා කියන්නේ. ඉතින් ඒකට ප්‍රෝටෝකෝල් එකක් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. ප්‍රෝටෝකෝල් එකක් කියලා කියන්නේ කිසියම් කාර්යයක් සඳහා සකස් කරලා තියෙන නීති සමූහයක්. ඉතින් මේ නියමාවලිය පාවිච්චි කරනවා විවිධ නෙට්වර්ක් වල එක එක නියමාවලිය භාවිත කරන්න පුළුවන්. ඊතනෙට් කියන නියමාවලිය ප්‍රෝටෝකෝල් එක එහෙම නැත්නම් ටෝකන් රින් කියන නියමාවලිය. ඉතින් මේක කියනවා බ්‍රිජ් එකක් කියන එක එකම වර්ගයේ නියමාවලිය යොදා ගන්නා ජාල දෙකක් එකිනෙක සම්බන්ධ කරන්නයි මේක පාවිච්චි කරන්නේ. සම්බන්ධ කරලා තනි ජාලයක් බවට පත් කරගන්න අවශ්‍ය වුණාම මේ වගේ බ්‍රිජ් එකක් පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් ඉතින් පාලමක් පාවිච්චි කරන්නේ දෙකක් එකිනෙක සම්බන්ධ කරගන්න තමයි. ඉතින් මේ වගේ networks දෙකක් එකිනෙක සම්බන්ධ කරගන්න පාවිච්චි කරනවා මේ වගේ බ්‍රිජ් එකක්. ඉතින් ඒකෙන් වෙනවා මේ දෙකක් විදිහට පැවතිච්ච ජාල දෙකක් එකිනෙක සම්බන්ධ කරලා තනි ජාලයක් බවට පත් කර ගැනීමේ අවශ්‍යතාවය ආවට පස්සේ. ඉතින් එකම නියමාවලියක් භාවිත කරන ජාල දෙකක් සම්බන්ධ කරගන්න තමයි බ්‍රිජ් එක පාවිච්චි කරන්නේ. බ්‍රිජ් එක ගත්තාම ඔයසයි ආකෘතියේ දෙවන ස්තරයේ ක්‍රියාත්මක රූපාංගයක් කියලායි සැලකන්නේ. ඔයසයි ආකෘතියේ දෙවන ස්තරයේ ක්‍රියාත්මක රූපාංගය හරියට ස්විච් එක වගේ. රයිට්. එතකොට ඒක තමයි මේකේ තියෙන ප්‍රයෝජනය. පොඩි වාක්‍යයක් ලියමු එහෙනම් බ්‍රිජ් එක ගැන මේ විදිහට. එකම නියමාවලියක් භාවිත වන බ්‍රිජ් කියලා ලියන්න මාතෘකාව සේතුව සිංහල නම බ්‍රිජ් එක ඉංග්‍රීසි නම එකම නියමාවලියක් භාවිත වන පරිගණක ජාල දෙකක් එකම නියමාවලියක් භාවිත වන පරිගණක ජාල දෙකක් එකිනෙක සම්බන්ධ කිරීමට එකිනෙක සම්බන්ධ කිරීමට එකිනෙක සම්බන්ධ කිරීමට භාවිත කරයි එකිනෙක සම්බන්ධ කිරීමට භාවිත කරයි. ඊළඟ පොයින්ට් එක දාන්න. OSI ආකෘතියේදී OSI ආකෘතියේදී OSI ආකෘතියේදී දෙවන ස්තරයේ OSI ආකෘතියේ දෙවන ස්තරයේ ක්‍රියාත්මක වන OSI ආකෘතියේ දෙවන ස්තරයේ ක්‍රියාත්මක වන උපාංගයකි දෙවන ස්තරයේ ක්‍රියාත්මක උපාංගයකි right ඊට පස්සේ අපි කතා කරන්න යනවා මේ පරිගණක ජාල වර්ග කීපයක් ගැන. මේ පරිගණක ජාල වර්ග ගැන කතා කරනකොට විශේෂයෙන් පරිගණක ජාල වර්ග තුනක් ගැන කතා කරන්න යනවා. ලෑන්ඩ් මෑන් වෑන් කියන එක ගැන. ඊට පස්සේ තවත් ඉතා කුඩා වශයෙන් නිර්මාණය වෙච්ච පරිගණක ජාල වර්ග කීපයක් උත් තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් අපිට මෙන්න මේ ජාල වර්ග තුන ප්‍රයෝජනවත් වෙනවා.
අපි කතා කරනවා පරිගණක ජාල එකක් ස්ථානීය ප්‍රදේශ ජාල ගැන. ඒකට අපි කියන්නේ ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක්. එහෙම නැත්නම් LAN එකක් කියලා කෙටියෙන් කියනවා. ඊට පස්සේ පුරවල් ප්‍රදේශ ජාල ගැන කතා කරනවා. මේ පුරවල් ප්‍රදේශ ජාල අපි කියනවා MAN එකක්. එහෙම නැත්නම් මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් එකක් කියලා. පුරවල් ප්‍රදේශ ජාල ගැන කතා කරනවා වයිඩ් ඒරියා නෙට්වර්ක් එකක්. එහෙම නැත්නම් WAN එකක් ගැන. මේක න නෝට් එකක් ලියන්න යන්නේ හේතුව මේවා ඉතා සරලයි සහ ඒවා මතක තියාගන්නත් පුළුවන් ඒ නිසා නෝට් එකක් ලියන්නේ නැහැ ඔයාලා ටියුට් එක ගත්තාම ටියුට් එකෙත් මේ නෝට් එකක් සම්පූර්ණ කරලා තියෙන්නේ ඉඳා මම දැන් මේ ලයින් නෝට් එකක් ලියන්න වෙලාව ඒක සදා ගන්නෙ නැහැ පරිගණක ජාල ස්ථානීය ප්‍රදේශ ජාල කියලා එකක් තියෙනවා LAN එකක් ඒ කියන්නේ කුඩා ප්‍රදේශයක පැතිරලා තියෙන එකක් තමයි මේ LAN එකක් කියලා කියන්නේ ඉතින් ඒක ගොඩක් වෙලාවට එක ගොඩනැගිල්ලක එහෙමත් නැත්නම් යාබද ගොඩනැගිලි කීපයක් එකිනෙක සම්බන්ධ කරලා LAN එක නිර්මාණය කරලා තියෙන පුළුවන් ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක් හදලා තියෙන පුළුවන් එක ගොඩනැගිල්ලක එහෙම නැත්නම් යාබද ගොඩනැගිලි කීපයක් සම්බන්ධ කරලා ඉතින් උදාහරණයක් විදිහට පාසලක් තුල තියෙන LAN එකක් කියන්නේ පාසලක් තුල තියෙන පරිගණක ජාලයක් අපිට සලකන්න පුළුවන් LAN එකක් කියලා විශ්වවිද්‍යාලයක් තුල එහෙම නැත්නම් කුඩා ප්‍රමාණයේ ව්‍යාපාරයක් තුල එහෙමත් නැත්නම් කාර්යාලයක් තුල තියෙන අපි ජාලයක් අපි කියනවා LAN එකක් කියලා. ඉතින් කුඩා පරිමාණයට නිර්මාණය කරලා තියෙන කම්පියුටර් නෙට්වර්ක් එකක් තමයි තියෙන කුඩා පරිමාණයක් කියලා කියන්නේ මෙතනදී පැතිරලා තියෙන භූගෝලීය ප්‍රදේශය තමයි මෙතන සලකන්නේ. එතකොට විශාල ප්‍රදේශයකද එහෙම නැත්නම් කුඩා ප්‍රදේශයකද එහෙම නැත්නම් අතරමැදි අවස්ථාවකද කියන එක තමයි මෙතන සලකන්නේ. ඒක පැතිරලා තියෙන ප්‍රදේශයයි මෙතනදී කතා කරන්නේ අපි පරිගණක ජාල කියලා කතා කරන මාතෘකාව යටතේ. ඉතින් ඊළඟට දෙවෙනි වර්ගය අපි කියනවා පුරවල් ප්‍රදේශ ජාල කියලා. මේ පුරවල් ප්‍රදේශ ජාල කියලා කියන්නේ අත්‍තරම අර ලෑන්ඩ්ස්කේප් එකක් එකට එකතු වෙලා. ඒ කියන්නේ ස්ථානීය ප්‍රදේශ ජාල කීපයක් එකට එකතු වෙලා තමයි මේ වගේ මෑන් එකක් එහෙම නැත්නම් පුරවල් ප්‍රදේශ ජාලයක් නිර්මාණය කරගන්නේ. ඉතින් ඒක සමහර වෙලාවට එකම නගරයක් තුල ස්ථාන කීපයක් සම්බන්ධ කරලා මේ වගේ LAN එකක් නිර්මාණය sorry MAN එකක් නිර්මාණය වෙලා තියෙන්න පුළුවන්. ඉතින් එක ස්ථානයක තියෙන LAN එකක් තවත් ස්ථානයක තියෙන LAN එකක් තවත් ස්ථානයක තියෙන LAN එකක් එකිනෙක සම්බන්ධ කරලා මේ වගේ MAN එකක් එහෙම නැත්නම් මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් එකක් නිර්මාණය කරලා තියෙන්න පුළුවන්. ඉතින් බැංකු ජාල එහෙම නැත්නම් ශාඛා සහිත විශ්වවිද්‍යාල වගේ දේවල් එකිනෙක සම්බන්ධ කරන වෙලාවට මේ වගේ පුරවල් ප්‍රදේශ ජාලයක් භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි කතා කරනවා පුළුල් ප්‍රදේශ ජාල ගැන මේ පුළුල් ප්‍රදේශ ජාල කියලා කියන්නේ අපි කියවනේ වට වයිඩ් ඒරියා නෙට්වර්ක්ස් කියලා වයිඩ් ඒරියා නෙට්වර්ක් එකක් කියලා අපි සලකන්නේ ඉතා විශාල ප්‍රදේශයක් තුල පැතිරලා තියෙන ජාලයක් තමයි පුළුල් ප්‍රදේශ ජාලයක් කියලා කියන්නේ මේකට සීමාවක් නැහැ ඕන තරම් දුර පැතිරලා යන්න පුළුවන් අපි රට තුල පැතිරලා තියෙන පුළුවන් එහෙම නැත්නම් රටවල් අතර මහද්වීප අතර වගේ දේවල් වල පැතිරලා තියෙන පුළුවන් මේ වගේ ජාලයක් ඉතින් අපි සලකනවා මේ ලෝකේ තියෙන විශාලතම පරිගණක ජාලය එහෙම නැත්නම් මේ ලෝකේ තියෙන ලොකුම පුළුල් ප්‍රදේශ ජාලය මේ ඉන්ටර්නෙට් එක කියලා අන්තර්ජාලය කියලා ඉතින් ඒක තමයි උදාහරණයක් විදිහට දක්වලා තියෙන්නේ රයිට් ඔය තුන මතක තියාගන්න ඒක වැඩි වශයෙන් අපිට අවශ්‍ය වෙනවා නමුත් ඒක නෝට් එකක් ටියුට් එකේ තියෙනවා ඒ නිසා ඉගෙන නෝට් එකක් ලියන්න යන්නේ නැහැ මම මතක තියාගන්නත් එච්චර ගැටලුවක් නැති හින්දා ඊළඟට අපි කතා කරනවා මේ නෙට්වර්ක් මාතෘකාවේදී ජාල ස්ථල විද්‍යාව කියලා මාතෘකාවක් ගැන මේ ජාල ස්ථල විද්‍යාව කියන මාතෘකාවේදී අපි ඒවට කියන්නේ නෙට්වර්ක් ටොපොලොජිස් ඒ කියන්නේ පරිගණක හෝ පරිගණක ජාලයක තියෙන අනෙකුත් උපාංග භෞතික වශයෙන් මේවා සම්බන්ධ කරලා තියෙන ව්‍යුහයට තමයි මේ නෙට්වර්ක් ටොපොලොජි කියලා කියන්නේ. ඒවා භෞතිකව කොහොමද සම්බන්ධ කරලා තියෙන්නේ? සමහර ඒවා තරුවක් විදිහට සම්බන්ධ කරලා තිනවා, සමහර ඒවා එක පෙළට සම්බන්ධ කරලා තිනවා, සමහර ඒවා ගහක අතු බෙදෙන ආකාරයට සම්බන්ධ කරලා තිනවා. ඔන්න වගේ විවිධ ආකාරයෙන් සම්බන්ධ කරලා තියෙන ක්‍රමවේදය අපි කියනවා මේ ජාල ස්ථල විද්‍යාව නැත්නම් නෙට්වර්ක් ටොපොලොජිස් කියලා. ඉතින් ඒකේ තරු ආකාරය එහෙම නැත්නම් අපි කියනවා ස්ටාර් ටොපොලොජි කියලා. ඊට පස්සේ බස් ආකාරයට අපි කියනවා බස් ටොපොලොජි කියලා. මුද්දක වළල්ලක ආකාරයේ තියෙනවට අපි කියන්නේ රින් ටොපොලොජි එකක් කියලා. රුක් ආකාරයේ තියෙන එකක් අපි කියන්නේ ට්‍රී ටොපොලොජි එකක් කියලා. දැලක් ආකාරයට අපි කියනවා මෙෂ් ටොපොලොජි එකක් කියලා. දෙමුහුන් ආකාරයට අපි කියනවා හයිබ්‍රිඩ් ටොපොලොජි එකක් කියලා. ওই විදිහට ස්ථල ගණනාවක් තියෙනවා. මේකේ පොඩ්ඩක් මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. මෙන්න මෙහෙම එකපාරක් දීලා තිබුණා. පොඩ්ඩක් අඳින්න දීලා තිබුණා. ඒ කියන්නේ මේ වගේ ස්ථලක දෙකක් තුනක් ඇඳලා පෙන්නන්න කියලා තිබුණා. අන්න එහෙම ප්‍රශ්නයක් එහෙමත් දෙන්න පුළුවන්. ඉතින් කොයි වෙලාවක හරි ජාල ස්ථල ගැන එහෙම නැත්නම් MCQ ප්‍රශ්නයක් විදිහට දෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මේ ජාල ස්ථල 6 ගැන ටිකක් හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මේ ජාල ස්ථලවල තියෙන වාසිය වාසිය ගැනත් අපි කතා කරන්න යනවා මෙතනදී. ඉතින් ඒව ගැනත් හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ.
MCQ ප්‍රශ්න වලට ගොඩක් වෙලාවට එන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් වගේ විදිහට දෙන්න පුළුවන්. මෙන්න මේ වගේ. එහෙම නැත්නම් ඉතින් රචනා ප්‍රශ්නයක් දෙන්න බැරි කමක් නැහැ. මොකද එකපාරක් උනත් දීලා තියෙනවා. මේ ජාල ස්ථල අඳින්න එහෙම කියලා දීලා තියෙනවා. ඉතින් වාසිය වාසිය ගැනත් අපි කතා කරන්න යනවා. රයිට් මේකේ පළවෙනි එක තමයි ස්ටාර් ටෝපොලොජි එක. මේ ස්ටාර් ටෝපොලොජි එකක් කියලා කියන්නේ මෙතනදී පාවිච්චි කරනවා මේ තියෙන මධ්‍යගත උපාංගය. මධ්‍යගත උපාංගය කියන්නේ ඔයගොල්ලන්ට පේනවා දැන් මේ තියෙන රූප සටහනේ උපාංග නැත්තම් පරිගණක සම්බන්ධ කරලා තියෙනවා එක මධ්‍යගතව තියෙන උපාංගයකට. ඒ මධ්‍යගතව තියෙන උපාංගෙ එක්ක හබ් එකක් එහෙමත් නැත්තම් ස්විච් එකක් වෙන්න පුළුවන්. මේ මධ්‍යගතව සම්බන්ධ කරලා තියෙන උපාංගය මේක හරියටම නිකන් තරුවක් වගේ පේන හින්දා හරියටම ওই විදිහට තරුවක් වටේට සම්බන්ධ කරන්න ඕන කියලා ගන්නෑ. නමුත් හබ් එකක් හෝ ස්විච් එකක් අරගෙන උපාංග එකිනෙක සම්බන්ධ කරලා තියෙන ව්‍යුහයට අපි කියන්නේ ස්ටාර් ටෝපොලොජි එකක් කියලා. ස්ටාර් ටෝපොලොජි එකක්. ඉතින් හැම උපාංගයක්ම සංනිවේදනය කරන්නේ අර මධ්‍යගතව තියෙන උපාංගය හරහා නිසා තමයි මේක ස්ටාර් ටෝපොලොජි එකක් කියලා කියන්නේ. ඉතින් ඕගොල්ලන්ට ස්ටාර් ටෝපොලොජි එක අඳුරගන්න ලේසි. කොහමද අඳුරගන්නේ? එක්ක හබ් එකක් එක්ක ස්විච් එකක් අතරමැද සම්බන්ධ කරලා ඒකට උපාංග සම්බන්ධ කරලා තියනවා නම් අනිවාර්යයෙන්ම ස්ටාර් ටෝපොලොජි එකක් වෙනවා. ඉතින් මේ ස්ටාර් ටෝපොලොජි එක කියන එක එහෙම නැත්නම් මේ තරු ස්ථලකය කියන එක පහසුවෙන් නිර්මාණය කරගන්න පුළුවන් වෙන එක වාසියක් අපිට. මේක පහසුවෙන් නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ අවශ්‍ය උපාංග ප්‍රමාණයේ කේබල් මගින් එකිනෙක සම්බන්ධ කරන්න පුළුවන් ලේසියෙන්. ඒත් එක්කම අවශ්‍ය නැත්නම් ඒවා ගලවලා අයින් කරන්නත් පුළුවන් ලේසියෙන් කිසිම ගැටලුවක් නැහැ. උපාංග සම්බන්ධ කිරීම සහ ඉවත් කිරීමත් හරිම ලේසි. ජාලය ගොඩනගා ගන්න එක නැත්නම් මේ ජාලය නිර්මාණය කරගන්න එකත් හරිම ලේසි. ඒ නිසා ඒවා වාසි විදිහට සලකන්න පුළුවන්. අඩු කේබල් ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ඒකත් අපිට වාසියක් විදිහට සලකන්න පුළුවන්. හැබැයි ඉතින් අවාසි නැතුවම නෙවෙයි මේකේ තියෙනවා ප්‍රධාන අවාසියක්. මොකද අවාසිය වෙන්නේ මේ මධ්‍යගත උපාංගය හදිස්සියවත් බිඳ වැටුනොත් එහෙම මධ්‍යගත උපාංගය හදිස්සියවත් බිඳ වැටුනොත් එහෙම එහෙම නැත්නම් ඒක ක්‍රියා විරහිත වුනොත් එහෙම මේ කිසිම උපාංගයකට දත සංවේදනය කරන්න බැරුව ඒ නෙට්වර්ක් එක ක්‍රියා විරහිත වෙනවා. ඉතින් ඒක අවාසියක්. ඒක අවාසියක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඉතින් ඔය කියපු වාසි අවාසි ටික අපි පොඩි වගුවක දාගන්න යනවා. ස්ටාර් ටෝපොලොජි එක අඳින්න ඕනේ නැහැ. දැනට අඳින්න ඕනේ නැහැ. පොඩ්ඩක් ඔළුවට දාගන්න. ස්ටාර් ටෝපොලොජි කියලා කියන්නේ එක්ක හබ් එක නැත්තම් ස්විච් එක වගේ උපාංගයක් අතරමැදට සම්බන්ධ කරලා ඒ හරහා අනෙක් උපාංග සියල්ලටම සංනිවේදනය කරන්න සලස්වන ව්‍යුහය තමයි අපි කියන්නේ මේ තරු ස්ථලකේ නැත්තම් ස්ටාර් ටෝපොලොජි කියලා. ඉතින් ඒක අතරමැදට පාවිච්චි කරන උපාංගය මතක තියාගන්න එක්ක හබ් එක එක්ක ස්විච් එක. ඉතින් අතරමැද උපාංගය හදිස්සිය බෙදවටනොත් අපි දන්නවා මේ කිසිම උපාංගයකට සංනිවේදනය කරන්න බැරි බව. ඉතින් ඒක අවාසියක් කියලා මතක තියාගන්න. වාසි මම කිව්වා මේක ගොඩනගාන එක පහසුයි. ඒත් එක්ක මේකේ උපාංග අයින් කරන එක ආපහු සම්බන්ධ කරන එක ලේසි. හදිස්සියේ දෝෂයක් ඇතුළත් ඒවා හඳුන ගන්නත් ඇත්තටම මේ වගේ ජාල ස්ථලකයක හරිම ලේසි. ඉතින් ඒ නිසා ඒවා වාසි විදිහට අපිට ලියන්න පුළුවන්. රයිට් අපි ලියන මාතෘකාව ජාල ස්ථලක කියලා මාතෘකාවක් ලියන්න. ජාල ස්ථලක ඔයගොල්ලෝ නෝට් එක තියෙන්න ඕනේ ඉතාලම කෙටියෙන් සහ පොයින්ට් විදිහට තියෙන්න ඕනේ මේක. අපිට මේක රිවිෂන් නෝට් එකක් විදිහට මම ගෙනියන්නේ. නෝට් එක තියෙන්න ඕනේ හරියටම ලේසියෙන් බලා ගන්න පුළුවන් වෙන්න. ටග් ගාලා මතක තියා ගන්න පුළුවන් වෙන විභාගයට කලින් දවස් වල ටග් ගාලා බලාගෙන මතක තියා ගන්න නැවත මතක් කර ගන්න පුළුවන් වෙන විදිය තමයි මේ නෝට් එක හදලා තියෙන්න ඕනේ. ඔගොල්ලෝ මේක මේක ලියන්න පාවිච්චි කරේ කොළ ටිකක් නම් ඒ කිසිම ගැටලුවක් නැහැ. අනිවාර්යයෙන්ම ස්ටේප්ලර් කරලා තියා ගන්න. කොහොම වුණත් ටියුට් එක ගත්තොත් ටියුට් එකේ සම්පූර්ණ සෙටින් මම හිතන්නේ ටියුට් එකේ පිටු ගොඩක් තියෙන ටියුට් එකක් හම්බෙන්නේ මම හිතන්නේ නෙට්වර්ක් පාඩමට. ඒකේ සම්පූර්ණ නෝට් එක තියෙනවා. අවශ්‍ය දේවල් සම්පූර්ණ කරන්න තියෙනවා ඒ අතරමැදදී. ඒතකොට ඒක අත්තර පස්සේ කොහොමත් ගැටලුවක් නැහැ. ඒකේ කොම් පොයින්ට් විදිහට දාලා තමයි තියෙන්නේ සම්පූර්ණ කරන්න. එතකොට ඒක ගත්තොත් ඒක හමුනාට පස්සේ වැඩේ ලේසි. දැන් ටලිය ලියා ගන්නවා කොහොම වුණත් පොයින්ට් විදිහට ලියා ගන්න අවශ්‍ය දේවල් මතක තියා ගැනීම පහසුවෙන් කරගන්න පුළුවන් වෙන විදිහට. රයිට්. ජාල ස්ථලක network topology කියලා ලියන මාතෘකාව network topology අනු මාතෘකාවක් ලියන්න තරු ස්ථලකය ස්ටාර් ටෝපොලොජි ඉංග්‍රීසි මාතෘකාවත් අනිවාර්යයෙන්ම ලියන්න. අනිවාර්යයෙන්ම මේව ඕනේ වෙනවා ඉස්සරහදී. තරු ස්ථලකය network topology sorry ස්ටාර් ටෝපොලොජි කියලා ලියන්න. සුචිය හෝ නාභිය භාවිතා කර සුචිය හෝ නාභිය භාවිතා කර
සුචේ හෝ නාභිය භාවිතා කර උපාංග සම්බන්ධ කර ඇත. උපාංග සම්බන්ධ කර ඇත. උපාංග සම්බන්ධ කර ඇත. සියලු උපාංග ඉලක්ක පොයින්ට් එක දාන්න සියලු උපාංග සංනිවේදනය කළ යුතු වන්නේ සියලු උපාංග සංනිවේදනය කළ යුතු වන්නේ සියලු උපාංග සංනිවේදනය කළ යුතු වන්නේ මෙම මධ්‍යගත උපාංගය හරහාය සියලු උපාංග සංනිවේදනය කළ යුත්තේ මෙම මධ්‍යගත උපාංගය හරහාය සියලු උපාංග සංනිවේදනය කළ යුතු වන්නේ මෙම මධ්‍යගත උපාංගයේ හරහාය right දැන් ටග්ගලා දෙපැත්තට හදා ගන්න වගුවක් වාසිය වාසි දාන්න වාසි එක පැත්තකට දාන අනිත් එක වාසි දා ගන්න දෙකට බෙදන්න වාසි ටික ඉස්සෙල්ලම ලියාගෙන ගිහිල්ලා වාසි ටික ඊළඟ පැත්තට ලියනවා ඈ වාසිය වාසි Right, පළවෙනි වාසිය ලියන්න. පළවෙනි වාසිය. පහසුවෙන් උපාංග සම්බන්ධ කිරීම සහ ඉවත් කළ හැකිය. පහසුවෙන් උපාංග සම්බන්ධ කිරීම සහ ඉවත් කිරීම කළ හැකිය. දෙවැනි එක ජාලයේ ගොඩ නැගීම පහසුය ජාලයේ ගොඩ නැගීම පහසුය ජාලයේ ගොඩ නැගීම පහසුය තව ආසියක් දෝෂ සෙවීම සහ निराකරණය පහසුය दोष सेवीम सह निराकरणीय पहासुय दोष सेवीम सह निराकरणीय पहासुय दोष सेवीम सह निराकरणीय पहासुय ඊළඟට තව වැදගත් කාරණාවක් තියෙනවා කියන්නම් එකත් මෙහෙම දැන් මේක කියන්නේ සමහර ජාල ස්ථලකවල එක උපාංගයක් වැඩ කරන්නේ නැතුව ගියොත් අනිත් ඒවත් වැඩ කරන්නේ නැතුව යනවා ඒ හා සමගම දැන් මේ වගේ ස්ථලකයක ඒකෝපාංගයක් හදිස්සියේ බෙද වැටෙන දෙක කම්පියුටර් එකක් බෙද දැන් මෙතන තියෙන හොස්ට් 1 කියන කම්පියුටර් එක හදිස්සියේ වැඩ කරන්නේ නැතුනත් අනිත් ඒවට බලපෑමක් නැහැ අනිත් ඒවා අතර දත සංනිවේදනය කරලා ඒවට සාමාන්‍ය ආකාරයෙන් වැඩ කරන්න යන්න පුළුවන් ඒක වාසියක් විදිහට සලකන්නේ අපි මෙන්න මේ හින්දා සමහර ස්ථලක අපි දැන් ඉස්සරහට කතා කරන්නේ සමහර ස්ථලක වලදී එක පරිගණකයක් ක්‍රියාවිරහිත වුණොත් අනිත් පරිගණක ක්‍රියාවිරහිත වෙනවා ඒවා වැඩ කරන්නේ නැතුව යනවා අන්න ඒ නිසා තමයි ඒක වාසියක් විදිහට සලකන්න වෙන්නේ ඒක තමයි ලියමු ඒකත් ලියමු වාසි වලට එක උපාංගයක් ක්‍රියාවිරහිත වීමෙන් එක උපාංගයක් ක්‍රියාවිරහිත වීමෙන් එක් උපාංගයක් ක්‍රියාවිරහිත වීමෙන් අනෙක් උපාංග වලට බලපෑමක් ඇති නොවේ අනෙක් උපාංග වලට බලපෑමක් ඇති නොවේ අනෙක් උපාංග වලට බලපෑමක් ඇති නොවේ අනෙක් උපාංග වල බලපෑමක් ඇති නොවේ ඊළඟ කාරණාව ලියන්න තවත් එකක් ලියන්න මෙහෙම දැන් හැම එකක්ම මධ්‍යගත උපාංගයක් හරහා සම්බන්ධ වෙලා තියෙන හින්දා හැම එකක්ම මධ්‍යගත උපාංගයක් හරහා සම්බන්ධ වෙලා තියෙන හින්දා මේ මධ්‍යගත උපාංගය හරහා හැම එකක්ම අපිට පාලනය කරන්න පුළුවන් හැම එකක්ම කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඒකත් ලියමු ඊළඟ කාරණාව වාසියක් විදිහට ලියන්න සෑම උපාංගයක්ම මධ්‍යගතව සෑම උපාංගයක්ම මධ්‍යගතව
සෑම උපාංගයක්ම මධ්‍යගතව සම්බන්ධව ඇති බැවින් 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 මධ්‍යගත පාලනයක් සිදු කළ හැකිය මධ්‍යගත පාලනයක් සිදු කළ හැකිය මධ්‍යගත පාලනයක් සිදු කළ හැකිය right then ඊළඟට අවාසි ලියන්න ඕනේ අවාසි ලියාගෙන යන්න අවාසි පොයින්ට් දා ලියාගෙන යන්න අවාසි අවාසි ලියාගෙන යන්න අවාසි එකක් ලියන්න මධ්‍යගත උපාංගයක් බිඳ වැටීමේදී මධ්‍යගත උපාංගය බිඳ වැටීමේදී මධ්‍යගත උපාංගය බිඳ වැටීමේදී මධ්‍යගත උපාංගයේ බිඳ වැටීමේදී සියලු උපාංග මධ්‍යගත උපාංගයේ බිඳ වැටීමේදී සියලු උපාංග වලට සියලු උපාංග වලට sannivedanaya කළ නොහැකි වීම සියලු උපාංග වලට sannivedanaya කළ නොහැකි වීම right දැන් ඒක තමයි ප්‍රධාන අවාසිය ඊට අමතරව අපිට ඉතින් කියන්න පුළුවන් මෙන්න මෙහෙම දේවල් සාමාන්‍යයෙන් මේ වගේ මධ්‍යගත උපාංගයක් මිලදී ගන්නකොට ඒ සඳහා අමතර මුදලක් වැය වෙනවා ඉතින් ඒ මිලදී ගන්න උපාංගයට අනුව සම්බන්ධ කරන්න පුළුවන් උපාංග ගන්න ඒක ඒකට අනුව තීරණය කරන්න සිද්ධ වෙනවා අපි ගන්න මධ්‍යගත උපාංගයට අනුව තමයි ඒකේ තියෙන පෝට්ස් ගන්නට අනුව තමයි අවශ්‍ය කරන පරිගණක සම්බන්ධ කිරීම කරන්න වෙන්නේ ඉතින් හදිස්සියව දැන් හිතන්න උදාහරණයක් විදියට අපි ස්විච් එකක් ගත්තා නම් ස්විච් එකක් අරගෙන පෝට්ස් ටිකක් තියෙන අපි හිතමුකෝ 16 පෝට් ස්විච් එකක් හරි එහෙම එකක් අරගෙන උපාංග සම්බන්ධ කරලා ඊට පස්සේ ටික දවසක් ගියපම මදි වුණාම තව උපාංගයක් ආය ගන්න වෙනවා එහෙම නැත්නම් ඊට වඩා වැඩි පෝට්ස් තියෙන ප්‍රමාණයක් එකක් ගන්න වෙනවා ඉතින් ඒ වගේ අර අපරාධේ සමහර වෙලාවට ඒක නාස්තියක් කියලා හිතනවා මොකද උපාංග සම්බන්ධ කරන්න වෙනම උපාංගයක් ගන්න වෙනවා ඒක මිල අධිකයි ඒකේ තියෙන පෝට්ස් ගන්නට හරියන්න තමයි උපාංග සම්බන්ධ කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ආයෙත් උපාංගයක් මිලදී ගන්න වෙනවා. ඉතින් ඔයගේ පොඩක් අර මිල පිළිබඳ හිතනකොට පොඩි ගැටලුවක් තියෙනවා ඉතින්. වඩාත් වැදගත් සාධකයක් නොවුනට පොඩ්ඩක් ඒකත් ලියලා දාමු මෙතෙන්ට. මධ්‍යගත උපාංගය සඳහා වැඩි මුදලක් වැයවීම. මධ්‍යගත උපාංගය සඳහා වැඩි මුදලක් වැයවීම. මධ්‍යගත උපාංගය සඳහා වැඩි මුදලක් වැයවීම. මධ්‍යගත උපාංගය සඳහා වැඩි මුදලක් වැය වීම සහ මධ්‍යගත උපාංගයට අනුව මධ්‍යගත උපාංගයට අනුව ජාලයට සම්බන්ධ කළ හැකි පරිගණක ප්‍රමාණය ජාලයට සම්බන්ධ කළ හැකි පරිගණක ප්‍රමාණය ජාලයට සම්බන්ධ කළ හැකි පරිගණක ප්‍රමාණය තීරණය වීම
හරි. දැන් ඊට පස්සේ අපි කතා කරන්න යනවා බස් ටෝපොලොජි ගැන. දැන් ඔයගොල්ලන්ට පේනවා බස් ටෝපොලොජි එකේදී ප්‍රධාන වයර් එකක් පාවිච්චි කරලා, ඒ කියන්නේ ඒකට අපි කියනවා බැක් බෝන් කේබල් එක කියලා. ප්‍රධාන වයරයක් පාවිච්චි කරලා ඒකට උපාංග සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් එතනදී කම්පියුටර්ස් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් printers වෙන්න පුළුවන් විවිධ වර්ගයේ උපාංග මේකට සම්බන්ධ කරලා තියෙන බව පේනවා. ඉතින් මේ වගේ ප්‍රධාන වයරයක් යොදාගෙන ඒකට මේ වගේ උපාංග සම්බන්ධ කරලා තියෙන ව්‍යුහය සරල ආකෘතියක්. ඉතාලම සරල ආකෘතියක් කියලා අපි කියනවා. හැබැයි ගොඩාක් උපාංග මේකට සම්බන්ධ කරන්න පුළුවන් කමක් නැහැ. මොකද එහෙම වුණොත් මේකේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඉතින් මේකේ තියෙන අනිත් විශේෂත්වය තමයි එක වෙලාවකදී එක උපාංගයකට විතරයි මේකේ සංනිවේදනය කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම එයා මේ ජාලයේ සම්බන්ධ වෙලා තියෙන සෑම උපාංගයකටම ගිහිල්ලා ඒක ඒ දත්ත අරන් ගිහිල්ලා මේක ඔයාටද මේක ඔයාටද මේක ඔයාටද කියලා චෙක් කරලා බලන අර හබ් එකේ කතාවම තමයි. ඉතින් කිසියම් උපාංගයක් තවත් උපාංගයකට දත්ත සංනිවේදනය කරද්දී ඒ දත්ත සෑම පරිගණකයකටම ගමන් කරනවා. අදාළ පරිගණකය විතරයි ලබා ගන්න, අනිත් පරිගණකේ වා ලබා ගැනීම කරන්නේ නැහැ. නමුත් සෑම උපාංගයක් කරාම ඒව අරන් යන්න සිදු වෙනවා. ඉතින් මේ network එක එහෙම නැත්නම් මේ topology එක සරලයි. ඒක අඩු වියදමකින් නිර්මාණය කරගන්නත් අපිට පුළුවන්. මේ වගේ backbone cable එකට තමයි සියලු දේ සම්බන්ධ කරලා තියෙන්නේ. මේකේ වැදගත් තවත් වැදගත් කතාවක් තියෙනවා. සමහර වෙලාවට අපි හිතමු දැන් උදාහරණයක් විදිහට අපි දත සම්ප්‍රේෂණය කරන කිසියම් පරිගණකයකට. ඒ පරිගණකය මේ network එකේ නැහැ. අපි උදාහරණයක් හිතමුකෝ අපි එක්ක MAC address එක නැත්නම් IP address එක පාවිච්චි කරලා මේක දත සම්ප්‍රේෂණය කරනවා කියලා. ඉතින් ඒ ලිපිනේ මෙයාට හොයාගන්න බැරි වුණොත් මෙයා ජාලේ කෙනවරට වෙනවා. කෙනවරටම හොය 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 එනවා. ඉතින් හොය හොය එනකොට මේකේ කෙනවරටම එනවා. නමුත් අදාළ පරිගණකය ලැබෙන්නේ නැහැ. එතකොට ඒ නිසා මෙයා අවසානයේට ආවට පස්සේ අර ආපහු මේ හරිම උපාංගය හම්බුනේ නැති නිසා මේක ආපහු ජාලයේ තුලටම ඇතුල් වෙනවා. ඊට පස්සේ ආයෙත් වෙන කෙනෙක් තද සම්ප්‍රේෂණය කරනකොට ඒවා හැප්පිලා ඝට්ටනයක් ඇති වෙන්න පුළුවන්. ඒවයි ඝට්ටනයක් ඇති වුණොත් ඒ පරිගණක ජාලයේ නැවත ඒ දත සම්ප්‍රේෂණය කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ හින්දා මේ ජාලයේ කෙළවරට එන ඒවා ආපහු ජාලය තුළට ඇතුල් වීම වළක්වන්න ටර්මිනේටර්ස් දාලා තිනවා දෙපැත්තට. ඔයගොල්ලෝ රූප සරහනේ පෙන්ලා තිනවා ටර්මිනේටර්ස් දාලා තිනවා. ටර්මිනේටර්ස් දාලා තිබුණාම ඒකෙ වෙන්නේ ජාලයේ කෙළවරට එන ඒවා ඒකෙන් අද ගන්නවා ආපහු ජාලය තුළට ඇතුල් වෙන්න දෙන්නේ නැතුව. right මම ආයෙත් කියනවා සාමාන්‍යයෙන් ජාලයේ කෙළවරට යන්නේ ජාලයේ දෙකළවරට යන්නේ ඒ අදාළ උපාංගය හම්බුනේ නැත්නම්. ඉතින් ඒවා දෙකළවරට ගියාට පස්සේ ඒවා දෙකළවරණින් ලබා ගැනීම කරනවා ආපහු ජාලය තුළට ඇතුල් වෙන්න දෙන්නේ නැතුව. එහෙම ටර්මිනේටර්ස් දාලා තිබුණේ තිබුණේකේ වාසි ඒකයි. නැවතත් ජාලය තුළට ඇතුල් වුණොත් වෙන කෙනෙක් දත සම්ප්‍රේෂණය කරද්දී ආපහු දෙන්න ගිල හැපෙනවා. මොකද මේකේ එක්කෙනෙකුට විතරයි එකපාර දත සම්ප්‍රේෂණය කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ටර්මිනේටර් සඳහා අමතර වියදමක් වැය කරන්න වෙනවා. ඒක අවාසියක් විදිහට අපි දකිනවා මේකේ. ඒත් එක්කම මේ බැක්බෝන් කේබල් එකේ හදිස්සියේවත් දෝෂයක් ඇති වුණොත් සමහරලාට බැක්බෝන් කේබල් එකේ දෝෂයක් නිසා මුළු ජාලයම ක්‍රියාවිරහිත වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔය වගේ අවාසි තියෙනවා මේකේ. වාසි හැබැයි තියෙනවා මේක සරල ස්ථලකයක්. ඒ නිසා සරල ස්ටෝපොලොජි එකක් නිසා මේක ඉක්මනින් නිර්මාණය කරගන්න පුළුවන්. වඩාත්ම යෝග්‍ය වෙන්නේ හැබැයි පරිගණක කීපයක් සම්බන්ධ කරන වෙලාවට විතරයි. විශාල ජාලයකට කොයි වෙලාවකවත් මේක සුදුසු වෙන්නේ නැහැ. රයිට්. හරිම ලේසියෙන් නිර්මාණය කරගන්න පුළුවන් ස්ථලකයක් විදිහට තමයි මේක දකින්නේ. රයිට්. බස් ස්ටෝපොලොජි එක ඉතාම ලේසි, ඉතාම සරලව නිර්මාණය කරගන්න පුළුවන්. රයිට්. අපි එහෙනම් පොඩි නෝට් එකක් එකට දාගෙන යන්නට අගලා බස් ස්ටෝපොලොජි ගැන. බස් ස්ටෝපොලොජි ගැන දාගමු නේ නෝට් එකක්. මාතෘකාව ලියන්න බස් ස්ටෝපොලොජි කියලා. නැත්තම් බස් තලකේ කියලා. අඳින්න ඕනේ නෑ රූප සටහනක්. අඳින්න ඕනේ නෑ. ලියන්න මෙහෙම. ප්‍රධාන වයරයක් භාවිතා කර. ප්‍රධාන වයරයක් භාවිතා කර. ප්‍රධාන වයරයක් භාවිතා කර. ඒකට අපි බැක්බෝන් කියලා දාගමු ඈ. බැක්බෝන් කියලා දාගමු. මොකද ඒ වචනේ අවශ්‍ය වෙන හින්දා බැක්බෝන්. බැක්බෝන් කේබල් එක ඈ. ප්‍රධාන වයරයක් භාවිතා කර. වරණ තුනේ දාන්න බැක්බෝන් කේබල්. G
ජාලය සකස් කර ඇත. එක් උපාංගයක් පමණක් එකවර සංනිවේදනය කරයි. එක් උපාංගයක් පමණක් එකවර සංනිවේදනය කරයි. එක් උපාංගයක් තවත් එක් උපාංගයකට සංනිවේදනය කිරීමේදී එක් උපාංගයක් තවත් එක් උපාංගයකට සංනිවේදනය කිරීමේදී එම සංඥා එම සංඥා කේබලයට සම්බන්ධව ඇති සියලු උපාංගවලට කේබලයට සම්බන්ධව ඇති සියලු උපාංගවලට කේබලයට සම්බන්ධව ඇති සියලු උපාංගවලට ගමන් කරයි. එම සංඥා අදාළ පරිගණකයේ ප්‍රමණක් ලබා ගන්න අතර ඊළඟ පොයින්ට් එක සර් ඒකටම ලියුණා හරි එම සංඥා අදාළ පරිගණකයේ ලබා ගන්න අතර දෙකලවරට පැමිණ සංඥා නැවත ජාලය තුලට එකම ලියාගන්න දෙකලවරට පැමිණ සංඥා නැවත ජාලය තුලට දෙකලවරට පැමිණ සංඥා නැවත ජාලය තුලට ආපසු ඒම වැලැක්වීමට ටර්මිනේටර්ස් ආපසු ඒම වැලැක්වීමට ටර්මිනේටර්ස් භාවිත කර ඇත ආපසු ඒම වැලැක්වීමට ටර්මිනේටර්ස් භාවිත කර ඇත රයිට් හැම එකටම යවන හින්දා දෙකලවරට ගියාට පස්සේ දෙකලවරින් ආපසු ජාලය තුළට ඒම වැලැක්වන ටර්මිනේටර්ස් පාවිච්චි කරලා තියෙනවා හරි ටග්ගල අපි දාගමුද ටග්ගල වගුවක් වාසි අවාසි එක පැත්තකට වාසි දාන අනිත් පැත්තට අවාසි දාන්න වාසි
වාසි වලට ලියන්න පහසුවෙන් නිර්මාණය කළ හැකිය පහසුවෙන් නිර්මාණය කළ හැකිය දැන් අර ඉස්සලකේ වගේ මධ්‍යගත උපාංගයට වැඩි මුදලක් මේකේ වැය වෙන්නේ නැහැ ඒක වාසියක් ඉතින් පහසුවෙන් නිර්මාණය කළ හැකිය කුඩා පරිගණක ජාලයකට වඩා සුදුසිය කුඩා පරිගණක ජාලයකට වඩා සුදුසිය කුඩා පරිගණක ජාලයකට වඩා සුදුසිය පහසුවෙන් උපාංග සම්බන්ධ කළ හැකිය පහසුවෙන් උපාංග සම්බන්ධ කළ හැකිය අඩු වයර ප්‍රමාණයක් අවශ්‍ය වෙයි හරි අවාසි තියාගෙන ටක් ගාලා අවාසි තියුම් මෙහෙම ප්‍රධාන අවාසි ඔයගොල්ලෝ දන්නවා බැක්බෝන් කේබල් එකේ දෝෂයක් වුණොත් සමහර වෙලාවට මේකේ මුළු නෙට්වර්ක් එකම වැඩ කරන්න නැති වෙන්න පුළුවන් ඒක ලියමු අපි ඉස්සෙල්ලම ප්‍රධාන වයරේ දෝෂයක් ඇති වුවොත් ප්‍රධාන වයරේ දෝෂයක් ඇති වුවොත් මුළු ජාලයේම ක්‍රියා විරහිත විය හැකිය මුළු ජාලයේම ක්‍රියා විරහිත විය හැකිය ඊළඟට ඊළඟ පොයින්ට් එක ටර්මිනේටර් සඳහා අමතර වියදමක් වැය වෙයි ටර්මිනේටර් සඳහා අමතර වියදමක් වැය වෙයි टर्मिनेटर सदा अमतर वीद वक्वेवी टर्मिनेटर सदा अमतर वीद वक्वेवी तब एक अक्ली अंडे विशाल जालयक सदा सुदुस नोवे विशाल जालयक सदा सुदुस नोवे විශාල ජාලයක් සඳහා සුසු නොවේ හරි රයිට් ඔය කිව්වේ බස් ටොපොලොජි ගැන තව ටොපොලොජි හතරක්ම තියෙනවා කතා කරන්න ඒ ටොපොලොජි හතර ළබන සතිය කතා කරලා ඒක ඉක්මනටින් ඉවර කරනවා ඊට පස්සේ අපි තව තියෙනවා කොලිෂන් ඩොමේන් බ්‍රෝඩ්කාස්ටිං ඩොමේන් කියලා කොටසක් කතා කරන්න ඒක කතා කරන්න තියෙනවා ඒත් එක්කම අනිත් නෝට්ස් ඔක්කොම ටියුට් එකේ ලියලා තියෙන හින්දා ඒකේ ගොඩක් දේවල් අපි පැහැදිලි කරගෙන විතරක් යනවා නෝට්ස් ලියන්න නැතුව ඊට පස්සේ වැදගත්ම මාතෘකාව IP addressing කියන මාතෘකාව අපි ලබන සතිය කරන්න පුළුවන් වෙයි මොකද ගොඩක් නෝට්ස් ලියන්න නැති හින්දා ඔය ටොපොලොජි ටිකේ නෝට් එක ලියා ගන්න වෙනවා ඊට පස්සේ වාසිනික ආයත් කියන්නේ කියලා කියනවා වාසිනික එන්සා ආයත් කියනවා වාසි මම කිව්වා සරල ජල ස්ථලකයක් කියලා කිව්වා නිර්මාණය කරගන්න එක පහසුයි නිර්මාණය කරගන්න එක පහසුයි ඒත් එක්කම අඩු වයර ප්‍රමාණයක් වැය වෙන්නේ කියලා කිව්වා අඩු වයර ප්‍රමාණයක් වැය වෙන්නේ ඊළඟට කුඩා ස්ථලකයක් නැත්නම් කුඩා පරිගණක ජාලයක් සඳහා වඩා යෝග්‍ය වෙයි කියලා මම කිව්වා හරි बलापुर